දවස අපි වැඩ ආරම්භ කරමු අපි අවසානයේ නතර කරේ අපේ ත්‍රිකෝණික කෝණ පාඩම ත්‍රිකෝණික කෝණ පාඩම යටතේ අපි කතා කරමින් සිටියේ ත්‍රිකෝණාංශිත කාරණා දෙකක් පළවෙනි කතාව ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ වල එකතුව අංශ 180ක් කියන කතාවත් දෙවෙනි කතාවේදී මොකක්ද ත්‍රිකෝණික පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ හි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන කතාව හරිද කොන පාඩමේ ඉන්නේ ඔයාලට මම අවසානින් නතර කරද්දී 16.1 අභ්‍යාස මාලාව ඉතිරි වෙච්ච කාරණා ටික කරන්න කිව්වා. හරි අද දවසේ පළවෙනි වැඩේ විදියට ඒ ටික කරන්න. අද මම හිතනවා කැමිනිය ගොඩක් අඩුයි වගේ කට්ටියගේ. හරි මුලින්ම අපි එවනම් 16.1 ඉතිරි වෙච්ච කාරණා ටික බලලා ඉමු. හරි ඉතිරි වුණා කාරණා ටික ඒ කාරණා ටික බලලා ඉමු. අද දවසේ බලාපොරොත්තු වෙනවා ඒ ටිකක් එතන පස්සේ ප්‍රස්තාර සම්බන්ධයෙන් තියෙන මූලික කරුණු ටිකක් කියලා දෙන්න. ප්‍රස්තාරය කොහොමද අඳගන්නේ කියලා දෙන්න. හරි. එතකොට අපිට ඊළඟ දවස් ටිකේදී අර পেපර්ස් ටිකේ වැඩ ටික සම්පූර්ණ කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි. හරි. මුලින්ම යන්න මම 16.1 දෙවෙනි ගැටලුවට මම පළවෙනි ගැටලුවේ දා පන්තිදී කතා කරා. දෙවෙනි ගැටලුව අපිට තියෙනවා රූප සටහනක්. रेखा देखा तीनों ए बी हा सी डी सी ई ये रेखा एक ने के समांतर बन मारो ये रेखा एक ने के समांतर आए लो ये ते को मैंने मित्र को ने आंशिक है तैवाक बन मारो प्रश्न तो मैं यहाँ पे ना है दिए तो रूपे ए बी सी कौन है ए बी सी कौन है अभी ला समान बन मारो CBE මෙන්න මේ කෝණයට මේ කෝණ දෙකම එක වගේලු BCE 70ක් නම් DEF මෙන්න මෙතන කෝණේ විශාලත්වය කොච්චරක් වෙයිද කියලායි අපෙන් අහන්නේ. ඔයාගත්ත කෙනෙක් ඉන්නවද එහෙම නම් ඒ කතාව මේ කෝණ දෙකම එක වගේ. ඉතින් අපි දන්නවා මෙතන කෝණේ අංශක 70 නම් අනිවාර්යයෙන් මෙතන කෝණේ අංශක කීයක් වෙනවද? ABC කෝණේ විශාලත්වය අංශක 70ක්ම තමයි. හේතුව ඇයි ඒක එහෙම වෙන්නේ? මේ විලේ සෙඩ අපරක් ඒකාන්තර කෝණ හරිනි ඉතින් මෙතන කෝණ අංශක 70 නම් මේ කෝණ දෙක සමානයි හින්දා අනිවාර්යයෙන් මේක 70 නම් මේකත් 70 වෙන්නම ඕනේ එහෙමනේ එහෙමනම් අපි දැන් අපිට දැන් හොයන්න ඕනේ මෙතන කෝණේ මම නිකමට හිතන්නම්කෝ x කියලා මෙතන කෝණේ x නම් අනිවාර්යයෙන් මෙතන කෝණෙත් කීයක් වෙනවද xම තමයි ඇයි ප්‍රතිමුඛ කෝණ එහෙනම් අපි දන්නවා මේක ත්‍රිකෝණයක් එහෙනම් x දන 70 දන 70 ඔය කියන කෝණ තුනේ එකතුව සමාන වෙන්න ඕනේ අනිවාර්යෙන් අංශක 180කට. ඇයි ඒ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. එහෙනම් x දැන 70 70 කියන්නේ 140යි. එහෙනම් දැන් අපිට පුළුවන් හොයාගන්න ධන 140 එහා පැත්තට ගියෝ. ඒක ඍණ 140ක් වේවි. එහෙමනේ. එහෙමනම් x සමානයි අංශක 40ක් කියලා ඒක. මෙන්න අදාළ පිළිතුර एक समान है आंशिक हाथ लिए हरी नहीं बड़ा कंटेज जुवा ये उत्तरे दूर में निकला हरी दिनों पर मांगी तो ना हरी अति केरा ऐ मध्य ओ उन्हें वैरी सार तक ये क्या है हरी सदिश वैरी कर लेते हैं हरी उन्हें मनं एक आर नहीं होना एक्स के आने डी ई एफ के लांडी वाले लिया नो ने हरी එවනිසා DEF කෝණය සමානයි අංශක 40. දැන් අපි x කියලා ගත්තේ අපි හඳුන්වා දීමක්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ x කියන්නේ මොකද්ද කියලා හොයන එක. ඒ අපි දාගත්ත එකක්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ DEF කෝණය කොච්චරද කියන එක. හරිද? හරි සයිව එහෙමනම්. හොඳයි ගෑනු. ඒ ටික හරි. හොඳයි. ප්‍රශ්න අංක 2ට යන්න. ප්‍රශ්න අංක 3ට යන්න ඊට පස්සේ. ප්‍රශ්න අංක 3 අපිට කියනවා රූප සටහනක් දීලා අර විදියටම ප්‍රශ්න ටිකක්
एक अपने दील थी ना वो मैंने मैं कौन है आंशिक 30 पहाई मित्रन कौन है आंशिक 50 पहाई आरंभ के अपने दील थी ने PQR त्रिकोण है QR पाद में मत इस लक्ष्य बीटा है ते QPS QPS की ना कौन है आई एक आर पी एस मैंने मैं कौन है देखा समान वाले पारे दिलो ये है ना समान वाले पारे दिलो ये मना कभी कहा ना वहाँ QPR के अंदर मूल कौन है मनी मैं संपूर्ण कौन है विचारते हैं कोच रहे देखिए हम बैठे हो शायद भी आधा सब तीनों बाल बाहर देखिए ये ना अभी दाना QPR के ना कौन है आई मैं संपूर्ण कौन है आई मैं कौन है देखे ये का तुर तिस्पहा जाना फनस्पहा समाने अंश के कैसे आंसू है कौन तुने में कतु कैसे आंसू है ये ना अभी तो बोलूँगा ये तो नहीं QPR के ना कौन है विषय लगान फनस्पहा आई अनु या वनो यहाँ बैठे देख रही ना अनु आप क्यों ना ये मना हूँ QPR के ना कौन है अभी समान आई अंश का अनु वगैरह ओने वैरी हरी तो हरी इतना कौन है आंशिक का अनुवाद फिर नो ये ना वो ना रोमांकर एक QPR किए ने का हरी इतनी बात से वो ना अपने किए ना हो जाना है किए ला PSR ये यानी मैंने मेथड ना कौन है आगे मांगिता ना को मेक एक्स के इतनी मैं मूल कौन है आंशिक का अनुवाद ना मेक कौन है तो क्या वाके ना मेक का कहला किए गाने वेन नोड एना हाथलिस पाह जाने वनस पाह जाने एक्स एक्स जाने हाथलिस पाह जाने वनस पाह समान है ए त्रिकोण या अभ्यंतर कोणों लेकर तो एक असियास हुआ इतनी एक्स था नहीं करो में देने को तो करा हम सी आई सी आने पत्र या त्रिरे में ना एना एक्स के अन्य आस हुआ है एना एक्स के लगाते अभी पीएसआर मैंने पीएसआर कोणे विशालते ये भी अभी अंशिका आस हुआ के ओदे वाला ना को PSR कौन है इशारत पे भी अंश का असुवा किया था हम दे दूर में निकले ना हरे किया हरे असुवा पे नो आई मी एक हरे एक कौन है इशारत पे होना ना अंश का असुवा ही अतने कौन है इशारत पे अंश का आनुवा एक ये तारगो दे यार नेतर ईड बस योर ना अभी टेकिए ना वहाँ हरे कितने पास से हरे सनोपर हरे ने रोमा प्रश्न का हाथर है प्रश्न का हाथ रखा था अबे एक्स वाई सेट त्रिकोण है एक्स दाना वाई एक्स कोण है वाई कोण है देखा तू है वेल्ला एक ऐसी पहल वाक पे नो मैं कोण देखे एक तू एक ऐसी पहल वाई रू वाई दाना इज़ट की ना कोण देखे एक तू है वेल्ला समान है रू आंशिक सी ये कर यह ना एक्स वाई सेट कोण वाले विशाल x के y के देने के में कुछ तो दी लती है ना y के इसे के देने के में कुछ तो दी लती है इसलिए हमें अभी जानना वहाँ बेहे मत या संबंध बेकार थी हो बोलना अपने में तो नहीं होया करना पुला लेश भी दिया क्यों हुआ अभी जानना वहाँ x को ने आई y को ने आई इसे के ना को ने मैं को ना तुने में कुछ तो समान है किये मैं किये ना को ना तुने में कुछ तो समान है नहीं किये ඔය කෝණ තුනේම එකතුව සමානයි අංශක 180කට. ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණනේ. හරිනේ. ඒ ඉතින් අපිට දීලා දිනවනේ x කෝණේ y කෝණේ එකතුව 115. ඒ කියන්නේ මේ جوړුව දීලා තියෙන්නේ. මේ දෙන්නගේ එකතුව දීලා තියෙන්නේ. එතන 115. එහෙනම් 115 දාන z කියන්නේ 180. එතනින් අපිට බලන z උක්ත කරගන්න. එහෙනම් ධන 115 තල්ලු කර අනිත් පැත්තට ඍණ 115යි. එනං z කියන කෝණය සමානයි අංශක 65යි හොඳයි දෝෂයක් කියව කතාව හරි z ඇවිල්ලා අංශක 65යි දුල්මිනි කියන කතාවත් හරි z කියන්නේ අංශක 65යි ඔන්න අපි දැන් z එක හොයාගත්තා හරිනේ දැන් අය මේ අපිට කියාවි බලන්න හරි z කියන්නේ 65 නම් දැන් අපි දන්නවා z කියන්නේ 65යි කියලා ඉතින් අපි දන්නවා y දන z සමානයි අංශක 100යි නේ දැන් අපි වාගත්තා නිසෙට් කියන්නේ 65 කියලා. එහෙනම් නිසෙට් වෙනකොට 65 ආදේශ කරොත්
එතනින් අපිට පුළුවන් ළමයි වයිබ හොයාගන්න. එහෙනම් වයියුක්ත කරන්න ධන 65 අනිපැතර ඇදගෙන 65ක් වෙනවා. එහෙනම් y සමානයි අංශක 35යි. මෙන්න අදාළ පිළිතුර. y ඇවිල්ලා අංශක 35යි. y වලගේ ඇවිල්ලා අංශක 35යි. එහෙනම් y කියන්නේ 35යි. z කියන්නේ කීයද? අංශක 65යි. මේකත් හරියි. y කියන්නේ 35යි. z කියන්නේ අංශක 65යි. ඒකත් හරියි. දැන් ඉතින් අපි දන්නවා නම් y කියන්නේ අංශක 35යි කියලා. අපි දන්නවා x දන y කියන කෝණ දෙක එකතු 115යි. x කෝණෙත් y කෝණෙත් එකතු 115යි. ඉතින් දැන් අපි හොයාගත්තනේ y කියන්නේ 35යි කියලා. එතනින් අපිට පුළුවන් x හොයාගන්න හැමනම්. එහෙනම් y වෙනුවට අංශක 35 දාමු. එතනින් අපි විසඳගත්තොත් x කියන්නේ කොච්චරද කියලා. අපිට ඒක අංශක 80යි කියලා. එහෙනම් x කියන්නේ 80යි y කියන්නේ 35යි z කියන්නේ 65යි බලන්න තත්ත්වය මොකද කියලා හරියට කියලා ඔන්න ප්‍රශ්න අංක 3 මේ 4 ප්‍රශ්න අංක 4 ඒකේ තර්ක දෙයක් නැතලු වැඩේ හරියලු ඒ වැඩෙත් හරි. ඔන්න අංක 4 කාරණේ. අංක 5 අනුපාතයක් විදිහට දීලා තියෙනවා. ඒ අනුව ඒ කුමන වර්ගයට අයිති ත්‍රිකෝණයක්ද කියලායි අහන්නේ. හරි අපි පස්වෙනි කාරණේට යමු එහෙමනම්. අංක 5 දීලා තියෙනවා ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ අතර අනුපාතය 1ට 2ට 3 වෙනවලු. අපි බහුඅස්රවල කෝණ කියන පාඩමක් කරා. ඒකෙදිත් අපි මේ ගැන වැඩිපුර කතා කරා. අනුපාතය 1ට 2ට 3. ඒකේ තේරුම මේක එක කෝණයක් එකක් නම් අනික ඒ වගේ දෙගුණයක් අනික ඒ වගේ තුන් ගුණයක්. එහෙනම් එක කෝණයක් x කියලා හිතුවොත් අනික 2x වෙන්න ඕනේ අනික 3x වෙන්න ඕනේ. ඕක තමයි 1 අනු 2 අනු 3 කියන එකේ තේරුම. 1ට 2ට 3 අනුපාතය කියන්නේ එකක් 1x නම් අනික ඒ වගේ දෙගුණයක් 2x අනික ඒ වගේ තුන් ගුණයක් 3x. ඉතින් අපි දන්නවා කෝණ 3 එකතු 180යි. එහෙනම් මේ කෝණ 3 එකතු සමාන කරමු අංශක 180ට. එහෙනම් 6x සමානයි අංශක 180යි. දෙවසම අපි 6ෙන් බෙදාගත්තොත් එහෙනම් x සමානයි අංශක 30යි. x කියන්නේ අංශක 30යි. එහෙනම් 2x කියන්නේ ඒ වගේ දෙගුණයක් ඒ කියන්නේ අංශක 60යි 3x කියන්නේ තුන් ගුණයක් ඒ කියන්නේ 90යි අපෙන් අහන්නේ කෝණවල හැඩය අනුව කුමන වර්ගයට අයිති ත්‍රිකෝණයක්ද කියලා කෝණවල හැඩය අනුව ව්‍යත්ම කියන කතාව හරි කෝණවල හැඩය අනුව ඒ කුමන වර්ගයට අයිති ත්‍රිකෝණයක්ද කෝණවල හැඩය අංශක 30 අංශක 60 අංශක 90 ඉතින් ලොකුම කෝණය ඇවිල්ලා නේ අංශක 90ක්නේ ඔව් ඒ නිසා මේක අපි කියන මොකක් කියලාද ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා ඍජුකෝණී ත්‍රිකෝණය මේක ඇවිල්ලා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. මෙන්න කාරණේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. හරින වැඩේ එතකොට හරි. ඔන්න අංක 5 කතාව. හොඳයි. අපි 6 වෙනි කතාවට යමුකෝ බලන්න අවසාන කතාව. ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් දීලා තියෙනවා. එහෙනම් අපි පොඩි දල සටහනක ඇඳගත්තොත් එක් අභ්‍යන්තර කෝණයක් ඇවිල්ලා අපිට කියන අංශක 75යි. ඉතිරි කෝණ දෙක අතර අනුපාතය 1:2යි. ඒක තේරුම එකක් ඇවිල්ලා 1x නම් අනික ඇවිල්ලා ඒ වගේ දෙගුණයක්. 2x. ඔතනින් අපිට පුළුවන් සමීකරණය ගොඩනගා ගන්න. එම කෝණ දෙකේ විශාලත්වය හැම ඉතින් අපි දන්නවා මේ කෝණ තුනේම එකතුව x ධන 2x ධන 75. මේ කෝණ තුනේම එකතු වෙවිලා සමානයි අංශක 180කට. එහෙනම් x ධන 2x කියන්නේ 3x ධන 75 යවුවා අනිත් පැත්තට ඒක ඍණ වෙනවා. එහෙනම් 3x 105යි.
දෙපසම තුනෙන් බෙදුවොත් x සමාන අංශක 35යි. x කියන්නේ අංශක 35 නම් ඒ වගේ දෙගුණයක් නෑනේ 2යි x කියන්නේ. ඒ කියන්නේ 70 75. ඔව් අංශක 70. 35 වේ 2 අංශක 70. මම අමතර ප්‍රශ්නයක් අහුවොත් ඔයගලංගෙන් එහෙමනම් කෝණවල හැඩය අනුව මේ කුමන වර්ගයට අයිති ත්‍රිකෝණයක්ද? අහලා නෑ ඒක. අහුවන මේ කෝණවල හැඩය අනුව කුමන වර්ගයට අයත් ත්‍රිකෝණයක්ද? කෝණවල හැඩය අනුව. අන්න හරියට දුල්මනි අදහසක ඉන්නවා බිනෝක හොඳයි. කෝණවල විශාලත්වයන් දිහා බලන්න. ඒ අනුව ඔගොල්ලෝ තීරණය කරන්න මේ කුමන වර්ගයට අයිති ත්‍රිකෝණයක්ද? හරි. අයමි ඔන්න කිව්ව දැන් කතාව හරි. මෙත්මි කිව්ව කතාව හරි. මොකක්ද මේක? දේවශාත් කල්පනා කරනවා මොකද්ද මේ කෝණ වර්ගය වෙන්නේ? මොකද්ද ත්‍රිකෝණ වර්ගය වෙන්නේ කියලා. ඔව් කෝණවල හැඩය අනුව. කෝණවල හැඩය අනුව කුමන වර්ගයටද අයිති? ඔව් මේක ඇවිල්ලා. ඔව් දිව කියන කතාව හරි. ඔව් මොකක්ද? සුළු කෝණීය ත්‍රිකෝණයක්. අන්න හරි. මේක සුළු කෝණීය ත්‍රිකෝණයක්. සුළු කෝණය නෙවෙයි සුළු කෝණීය ත්‍රිකෝණයක් වෙනවා. සුළු කෝණීය ත්‍රිකෝණයක් වෙනවා. දියත්ම කියන කතාව හරි. සුළු කෝණීය ත්‍රිකෝණයක් වෙනවා. හරි. එතනට පමණයි නේද බම කිව්වේ? අනිකක් මම කරන්න කිව්වද නැද්ද? කිව්වේ නෑනේ. මම 10.1 ওই ගණන් ටික බලමු කියලා තමයි එදා කිව්වේ. හරි. තා චුට්ටක් බලමු ඉන්ද්‍රියට බාහිර කෝණ සම්බන්ධයෙන්. හරි. 16.2 ට එන්නකෝ. හරි. 16.2 ට අපි එකේ පළවෙනි ගානේ කෝණ ටික ටක් ගාලා බලමුද හොයන්නේ ඉක්මන් කරමුද අපි ඒක වලි කර කරමු මම ඉදා ප්‍රමේයංක දෙක විදියට කියලා දුන්නේ ත්‍රිකෝණයක පාද දික්කිරි වෙනස ඇතුළේ තියෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර කෝණයට නෙවෙයි එහි අභ්‍යන්තර සමුක් කෝණ දෙකේ එකතුවට මොකද වෙන්නේ සමාන වෙනවා කියලා හරි 10.2 පෙරලා ගන්නකෝ ගණන් दस दशम देखिए पलवी गण देख हर एक पलवी प्रश्न तुले बलाना පළවෙනි ප්‍රශ්නේ තුල අපිට තියෙන්නේ පාරවැක්කෙන එක එක් රූපයේ ඉංග්‍රීසි අකුරු මගින් දක්වා ඇති කෝණ අතරින් ත්‍රිකෝණික බාහිර කෝණ වලේවා තෝරන්න. බාහිර කෝණ ටික තෝරන්නයි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. චූටි වැඩක් තියෙන්නේ. ඔයගලන්ට තියෙන්නේ බාහිර කෝණය තෝරන්න විතරයි.
හරි බලමු එහෙමනම් කී දෙනෙක් කියවලද පළවෙනි ගානේ රෝමංක එක එහෙමනම් මේ වෙද්දි හරි රෝමංක එක බලමු එහෙමනම් රෝමංක එකට අදාළව පහ දෙකෙනෙක් එක්ක රූපේ ඉංග්‍රීසි අකුරු මගින් දක්වා ඇද්දී කෝණ අතරින් බාහිර කෝණ වන ඒවා බාහිර කෝණ මොකද ඔයගොල්ලෝ කියන්නේ අපිට ගන්න පුළුවන් c කියන එක නේද c එක ගන්න පුළුවන් එන එකක් c කියන බාහිර කෝණ හරිද බලන්න එකක් ඇවිල්ලා c කියන බාහිර කෝණ තව අපිට ගන්න පුළුවන් a එක ගන්නත් පුළුවන්ද ළමයි a එක ගන්නත් පුළුවන්ද බලන්න a එක ගන්න බෑ ඒක බාහිර කෝණයක් නෙමෙයි මොකද මේ ඒකම තමයි නැවත මෙතනක් තියෙන්නේ ඒක අභ්‍යන්තර කෝණයක් එහෙනම් අපිට ගන්න පුළුවන් හැබැයි b b ව ගන්න පුළුවන් තව අපිට ගන්න පුළුවන් ළමයි d ව මෙන්න තවත් බාහිර කෝණයක් එහෙනම් බාහිර කෝණ තුනක් තියෙනව නේද බලන්න බාහිර කෝණ තුනක් d එක ගන්න පුළුවන් b එක ගන්න පුළුවන් ඊට අමතරව c එක ගන්න පුළුවන් ඔන්න ත්‍රිකෝණයේ බාහිර කෝණ තුන e එක ගන්නත් බෑ d එක ගන්නත් බෑ a එක ගන්නත් බෑ හරිනේ රෝමංක දෙකට ගියොත් t ව ගන්න පුළුවන් ඒක බාහිර කෝණයක් පාදයක් දික් කිරෙවෙන් සෑදෙන තව අපිට ගන්න පුළුවන් p අකුර තව අපිට ගන්න පුළුවන් x එක ගන්නත් පුළුවන් p එක ගන්නත් පුළුවන් මොකද මේ පැත්තේ මේ පාදයේ දික් කරලා තමයි මේක හැදෙන්නේ එක්ක මේ පැත්තේ මේක ගන්නත් පුළුවන් එහෙනම් p එක x එකයි ඊට අමතරව s එකයි එහෙනම් ගන්න පුළුවන් තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්නවා t අකුර ගන්න පුළුවන් p අකුර ගන්න පුළුවන් x අකුර ගන්න පුළුවන් s අකුර ගන්න පුළුවන් පැහැදිලිද වැඩි මොකක් හටිය හිතන්නේ හරි හරි දැන් අපි යමු බලන්න ප්‍රශ්න අංක දෙකට ප්‍රශ්න අංක දෙක අපිට දැන් හොයන්න තියෙන්නේ මොකක්ද අදාළ කෝණවල විශාලත්වය නේද හරි අංකල අපි එකක් බලමු අපිට හොයන්න තියෙනවා අදාළ කෝණවල විශාලත්වය ඉක්මනට අපි එකක් බලමු संबंधे अरगन पुटना वाड़ा हो हरी කටි පළවෙනි එකට අදාළ උත්තරේ ඔහොම ආවද බලන්න කවුරු හරි
හරිද පළවෙනි ගාණට අදාළව x 123ක් කියලා. හවුද? පළවෙනි එක x 123යි. ඒක හරිනේ. හරි. දෙවෙනි කතාව බලමු. දෙවෙනි කතාවට අදාළව. දෙවෙනි කතාවේ අපිට තියෙනවා ඒකත් 138 කියන්නේ ළමයි මේ තියෙන්නේ බාහිර කෝණේ. එහෙම නේද බලන්න. 138 කියන්නේ බාහිර කෝණේ. එහෙනම් ඒ බාහිර කෝණේ විශාලත්වය ඇවිල්ලා මොකද මේකනේ පාදේ. මේ පාදේ විකිරණ සෑදෙන බාහිර කෝණේ මේක. එහෙනම් ඒ බාහිර කෝණේ විශාලත්වය ඇවිල්ලා සමාන වෙන්න ඕනේ එහි අභ්‍යන්තර කෝණේ නෙවෙයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු. එහෙනම් 138 කියන ප්‍රමාණය. හරි. 138 කියන ප්‍රමාණය ඇවිල්ලා සමාන වෙන්න ඕනේ කොච්චරකටද? 75යි a1යි එකතු කරා. එහෙනම් සම්බන්ධයක් ගත්තොත් අපි සමීකරණයක් ලිව්වොත් ළමයි මොකක්ද? a එකතු කිරීම අංශක 75 සමාන වෙන්න ඕනේ ළමයි කීයකටද? 138කට. 138කට. හරිද? එහෙමනම් මෙතනින් ඒව උක්ත කරන්න පුළුවන් ධන 75 අනිත් පැත්තට දාලා. එහෙනම් ධන 75 අනිත් පැත්තට යද්දි ඍණ වෙනවා. එහෙනම් a කියන කෙනා සමාන වෙනවා කොච්චරකටද? අංශක 63කට. ඔයගොල්ලෝ කියන කතාව හරි. ඒ සමානයි අංශක 63යි. පැහැදිලිනේ. 138 කියන කෝණේ ඇවිල්ලා සමාන වෙන්න ඕනේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. හරි. එවනම් ඒ කතාවත් හරි. හොඳ අඩුපාඩුවක් තියෙනවා නම් හරි ගස්ස ගමු. මං හිතනවා වැඩ දෙන්න නැතුව ඇති ගොඩක් කට්ටියක කියලා. දෙවුෂා දෙක අවුලක් නැහැ. ඒක හරි. ඔන්න එවනම් ඒ කාරණේත් ඉවරයි. හොඳයි. ඉතින් පස්සේ අපි යම් බලන්න ප්‍රශ්න අංක 3ට. ප්‍රශ්න අංක 3ට. හරි කරමුකෝ. හරි මම යනවා ඊළඟ වැඩේට. රූප අංක 3. හරි බලමු ඔයගොල්ලෝ කියන උත්තරේද මුලින්ම අපිට හොයාගන්න පුළුවන් මෙතන කෝණේ අංශක 90ක් ඉඳලා මෙන්න මේ කෝණෙත් කීයක් වෙන්න ඕනේද අංශක 90ක් වෙන්න ඕනේ එහෙම නේද ඒ මෙතන 90 නම් ඒ අභ්‍යන්තර කෝණේ 90 එහෙනම් මේ දෙන්නගේ එකතුව m ට සමාන වෙන්න ඕනේ මොකද මේ m කියන්නේ බාහිර කෝණේ එහෙමනම් m කියන කෝණේ විශාලත්වය ඇවිල්ලා සමානයි හරි m කියන කෝණේ විශාලත්වය ඇවිල්ලා සමාන වෙන්න ඕනේ මොකටද 50 ධන 90ට අංශක 50 අංශක 90ට එහෙනම් m කෝණය ඇවිත් සමාන වෙන්න ඕනේ අංශක 140කට හොඳයි ඔයගොල්ලෝ කිව්වා උත්තරේ ඒක තමයි m කියන්නේ 140යි ඔයගොල්ලෝ කිව්ව කාරණේ හරි m ඇවිලා අංශක 140ක් වෙන්න ඕනේ ඒකත් හරි ඊළඟට අපි ගියොත් බලන්න රෝමක 4 මුලින්ම a කෝණය හොයාගමු අපි a කෝණය විශාලයි අපි දන්නවා මේ සම්පූර්ණ කෝණෙම ගත්තොත් මේ ඔක්කොම ඇවිල්ලා හඳ බෑයක් 180ක්. එහෙනම් ඒක අපිට හොයාගන්න පුළුවන් 180න් මොකක් කරොත්ද? 135ක් අඩු කරොත්. එහෙමනම් කීය කීයද අපිට? අංශක 40 5ක් කියේ. මෙන්න ඒ කෝණේ විශාලත්වය. ඔගොල්ලෝ කියන කතාව හරි. බලන්න මං හදුවා හරිද කියලා. පැහැදිලි නේද? ඒ කියන්නේ එතකොට අංශක 45යි. ඒ ඇවිල්ලා 45යි. ඒක හරි. ඒක දන්නවා නම් දැන් අපි ළමයි 45යි. දැන් ඒ කියන්නේ මේ ඒ කෝණේ දන්නවා. මෙතන අංශක 45යි කියන විත්තිය හරි. මෙතන 45 නම් මෙතන 60 නම් මේ x කියන්නේ බාහිර කෝණයන්නේ එහෙනම් x කියන බාහිර කෝණේ විශාලත්වය ඇවිත් සමාන වෙන්න ඕනේ එහි අභ්‍යන්තර කෝණ නෙමෙයි එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට එහෙනම් x දන 60 දන 45 එකතුවට x කියන කෝණේ සමාන වෙන්න ඕනේ එහෙනම් x සමානයි අංශක කීයක් ඒවිද අංශක 105යි මොකද හිතන්නේ 105ක් ආවද ඔයගලන්ට බෝඩ් එක පැහැදිලිද දැන් මං හිතන බෝඩ් එක පැහැදිලි ඇති කියලා. හරි, ඒකේ තරුදයක් නැත.
රූපසටහන අඳින එක එතකොට මට පහසුයි ඒක ඔයගලන්ටත් පේනවා ඒ නිසා බෝඩ් එකට වඩා මම හිතන්නේ ඒකයි මම මේ ක්‍රමය යොදාගත්තේ හරි ඊළඟට මම යනවා බලන්න රෝම අංක 6 ගයින්දු මං හිතනවා හරියට කියලා තාම නැද්ද හරි අඩුපාඩුවක් ඇත්නම් මේක නිවැරදි කිරීම කරගන්න अंतर भाव අපිට මුලින්ම හොයාගන්න පුළුවන් මෙතන කෝණේ අංශක 52යි නේ ලබන්නේ මෙන්න මේ කෝණේ 52 නම් මෙන්න මෙතන කෝණේ විශාලත්වය කීයද කියන එකත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණ මොකද ඒකාන්තර කෝණ වලින් ඒ කෝණේ විශාලත්වෙත් කීයක් වෙන්න ඕනේද අංශක 52යි ඔයාලත් මං හිතන්නේ මම මේ දකින්න දේ මම මේ රූප සටහනේ ලකුණු කරන දේ දකින්නවා හරි නේද ඒකාන්තර කෝණ වලින් ඇතර 52යි ඉතින් මෙතන කෝණේ 52 නම් හරි මේ කෝණේ 52 නම් මෙන්න මේ කෝණේ x නම් මේ කෝණ දෙකේ එකතුව මේ හැදෙන බාහිර කෝණට මොකද වෙන්නේ සමාන වෙන්න ඕනේ එහෙනම් සමීකරණයකට ගියොත් x කෝණය ධන අංශක 52 සමාන වෙන්න ඕනේ සෑදෙන බාහිර කෝණේ විශාලත්වය වෙච්ච 78ට එතින් ළමයි අපිට පුළුවන් x තනි කරගන්න එහෙමනම් ධන 52 අනිත් පැත්තට තල්ලු කරා ඍණ 52යි ඒ අනුව අපිට AV x සමානයි කියා කියලාද අංශක 26ක් කියලා අංශක 26ක් කියලා. මම හරිද? හොඳයි. ඒ පිළිතුර ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. දොල්බිනි එක හරිනේ. හරි. භාෂී සම්බන්ධ වෙලාද නැහැ වගේ මට පේන්නේ. හොඳයි. අද පිළිතුරු එන්නේ නැහැ යාඩින්. ඒ කියන්නේ අද ඇවිල්ලා නැහැ. රමිතත් නැහැ වගේ මට පේන්නේ. අනේ භාෂී ඉන්නවා. නින්ද කිල්ලක් දන්නේ නැති වෙ භාෂී රේමනා. හරි ඔන්න එහෙමනම් මේ කතාවත් හරි ඔන්න රෝම අංක 6 රමිතත් ඉඳලා තියෙනවා මෙච්චර ලයි කියන්නේ නේ හරි එහෙමනම් ඔන්න රෝම අංක 5ට අදාළ කාරණේ සඳුරුමා හරිද මේ හැබැයි බැබිට හොඳයි ධාර කියන කතාව ඇත්තද බලමු එහෙමනම් ඊළඟ වැඩේ හරි ඔන්න රෝම අංක 6 ඊට පස්සේ මම කරනවා එහෙනම් හරි රෝම අංක 6 අපිට දීලා තියෙනවා මෙන්න මෙතන අංශක 90ක් ඉතියේ හරි මෙතන අංශක 90යි මේ කෝණේ අංශක 90ක් දීලා තියෙනවා ඒ කියන්නේ මේක ඍජු කෝණේ ත්‍රිකෝණයක් නේ ඒත් එක මෙතන කෝණේ අංශක 35ක් කියන විදියට දීලා තියෙනවා එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ අරගෙන මේ ලොකු ත්‍රිකෝණේ අරගෙන ලොකු ත්‍රිකෝණේ ගත්තොත් ඒකේ පාදයේ දික් කිරීමෙන් මේ B කියන බාහිර කෝණේ හැදිලා තියෙන්නේ B කියන බාහිර කෝණේ එහෙමනම් අපිට සම්බන්ධයකට ගියොත් B කෝණය විත් සමාන වෙන්න ඕනි මෙතන මේ අංශක 90යි මෙන්න මේ අංශක 90යි ඒත් එක මෙන්න මේ කියන අංශක 35යි දෙන්නගේ එකතුව එහෙනම් 90 දන අංශක 35 සමාන වෙන්න ඕනි අන්න B කියන කෝණයට හරිනේ එහෙමනම් B කෝණයේ විශාලත්වය ඇවිල්ලා ඔගොල්ලෝ කිව්වා හරි අංශක 125 මෙන්න එහෙමනම් B ඔගොල්ලෝ කිව්වා හරි B කෝණයේ විශාලත්වය හරි දැන් ඒක හරි දැන් කොහොමද අපි ගලපගන්නේ ඒව ඕක හරිද ඕක හරි අවුලක් නැහැ දැන් මම ගලපගන්නම්කො බලන්න එහෙමනම් ඊළඟ වැඩේ ඒව ගලපගන්න විදිය හරි අය මේ කියන කාරණේ හරි ඕන මන් දැන් ඒව ගලපන්න දැන් බලන්න ඒව කොහොමද ගලපන්නේ කියලා ඉතින් මෙතන කෝණේ A මෙතන දැන් හොයාගත්තනේ 125යි කියලා කලින් ඉතින් මෙතන 90 නම් මෙන්න මෙතන කෝණෙත් කීයද අංශක 90යි ළමයි මේ ටිකත් 90යි එහෙනම් ඒ කෝණයේ ධන 90 සමාන වෙන්න ඕනේ කීයටද අන්න 125ට ඒ කෝණයේ ධන අංශක 90 සමාන වෙන්න ඕනේ කොච්චරකටද අංශක 125කට එහෙමනේ එහෙනම් එතනින් අපිට ඒව උක්ත කරන්න පුළුවන් ඒ සමානයි මොකක් වෙන්න ඕනේද අංශක 90 එහා පැතර ඇති ඍණ 90ක් වෙනවා එහෙමනම් ඒ සමානයි අංශක කීයක් වෙනවද අංශක 35යි ඕගොල්ලෝ කිව්ව කාරණේ හරි අංශක 35. ඒ කෝණේ විශාලත්වය අංශක 35. බලමුකෝ ඒක හරියද කියලා. ඒ ඇවිල්ලා අංශක 35.
ඔන්න එහෙමනම් ඒක ගලප ගන්න විදිය ඒකත් අවුලක් නැහැ හරි අරු කවුරු තියෙනවනම් ඉක්මනට හරි ගස්ස ගමු එතනින් පස්සේ අපි යනවා බලන්න ඊළඟ වැඩේට තව ගණන් දෙකක්ද කොහෙද තියෙන්නේ හරි කෙසේ ගැටලුවක් නැහැ අයි මේව ගන්නත් පුළුවන් ඒකේ අනිත් පැත්තට අරගෙන ගන්නත් පුළුවන් ඒත් අවුලක් නැහැ එකම උත්තරේ තමයි කොහොම කරත් අපිට ගන්න තියෙන්නේ හරිද ඊළඟ වැඩේට යමුද හරි හරි ඊළඟට බලමු එහෙනම් මම කියන කතිය ඉවරයි වගේ හරි ඊළඟ ප්‍රශ්නේ පිටුවන් ගන්න උතුනේ ඊළඟට තියෙන්නේ අපිට රූප දෙකක් කොන්න තව තියෙනවා M කියලා එකක් තියෙනවා N කියලා එකක් තියෙනවා හොයා ගන්න අපිට හොඳයි ඒක බලමු අපි එහෙමනම් කොහොමද එන්නේ නැත්තේ කියලා මමුලින්ම හෙව්වොත් මං එම්බ හොයන්නම්කො ඉස්සලා සිම්පල් එම්බ හොයා ගන්නම්කො ඉස්සලා එහෙනම් අපි දන්නවා එම් කෝණයයි 80 කෝණය දෙන්නගෙම එකතුව මේ කියන අංශක 128ට සමාන වෙන්න එපේ ඇයි 128 කියන්නේ පාදයේ දික්කිරීමෙන් සෑදෙන බාහිර කෝණය හරි එහෙමනම් ඒ බාහිර කෝණයේ විශාලත්වය මේ කියන කෝණ දෙකේ එකතුවට අනිවාර්යෙන් සමානයි එහෙනම් එම් දන අංශක 80 සමාන වෙන්න ඕනේ අංශක 128ට. හරි. එතනින් අපිට එම උක්ත කරගන්න පුළුවන් ධන 80 හැබැයි තල්ලු කරමු. ඒක ඍණ 80ක් වේ. එහෙමනම් එම සමානයි. කීයක් එන්න ඕනේද? අංශක 48ක්. ඔයාලා කිව්ව කතාව හරි. එම ඇවිල්ලා අංශක 48යි. හරි නේද? එකඟද? හරි. ඒ වෙලේ හරි. එතනින් පස්සේ අපි දැන් එන්ව ගල්පන විදිය ගැන හිතමු. අපි දන්නවා මෙතන කෝණේ අංශක 45 නම් ළමයි මෙන්න මේ කෝණේ කොච්චරක් වෙන්න ඕනද? මෙන්න මේ කෝණේ එහෙමනම් කොච්චරක් වෙන්න ඕනද? ප්‍රතිමුඛ කෝණනේ ඒකත් එතකොට 45යි. ඒක ප්‍රතිමුඛ කෝණ. ඕන වගේ ඒකත් මාක් කරගත්ත 45යි කියලා. හරි. එහෙනම් මේ n කියන කෝණයයි මේ 45 කියන කෝණයයි දෙන්නගෙම එකතුව මේ කියන බාහිර කෝණේ වෙච්ච. මොකද මේ පොඩි ත්‍රිකෝණේ ගත්තොත් ඒකේ පාදයේ දික්කිරීම එන්නේ මේ බාහිර කෝණේ හැදෙන්නේ. එහෙනම් මේ බාහිර කෝණේ විශාලත්වය මේ දෙන්නගේ එකතුවට සමානයි. එහෙනම් n දන 45 ඇවිත් සමාන වෙන්න ඕනේ අංශක 80කට. හරිනේ? එතනින් අපිට පුළුවන් n මුක්ත කරගන්න. එහෙනම් n සමානයි 45 අනිත් පැත්තට යද්දි මොකද වෙන්නේ? ඒක ඍණ 45ක් වෙනවා. එහෙනම් n සමානයි අඩු කරොත් ඔයාලා කිව්ව කතාව හරි. අංශක කීයද? අංශක 35යි. එහෙනම් n සමානයි අංශක 35යි. m සමානයි අංශක 48යි. n සමානයි අංශක 35යි. ඒකත් හරිනේ. ඔන්න එහෙමනම් රෝමංක 7. හරි. අවසාන කාරණේ රෝමංක 8. ඒක හොයාගත්ත කෙනෙක් මේ වෙද්දි ඉන්නවද? තාම නැද්ද? හොඳයි. ඒකත් ගොඩක් කට්ටිය ඉවර වෙලා වගේ. රෝමංක 8 හරි අපි එකක් බලමු එහෙනම් හරි ඒක ගියොත් ඒක එහෙමනම් බලන්න අපි මෙතන y මෙතන කෝණේ x මුලින්ම අපිට y හොයන්න බෑ අපි මුලින්ම x හොයාගන්න පුළුවන් නේ මොකද මේක මේ ත්‍රිකෝණයේ පාදයේ දික්කිරීමෙන් සෑදෙන බාහිර කෝණේ එහෙනම් මේ බාහිර කෝණය ඇවිත් සමාන වෙනවා මෙතන මේ තියෙන අංශක 90යි මෙතන මේ තියෙන අංශක 50යි දෙන්නගේ එකතුව එහෙනම් මුලින්ම මම ගියොත් x සමානයි අංශක 90 ධන අංශක 50 එතනින් එහෙමනම් x ඔයාලා කියන කතාව හරි අංශක 140යි
x කියන්නේ 140. ඔයාලා කියන කාරණේ හරි. එතන කෝණේ දැන් අපි 140 කියලා හොයාගත්තා. එහෙනම් දැන් අපි දන්නවා මේ දෙන්නගේ එකතුව අනිවාර්යෙන් x ට සමානයි. කියන්නේ y ධන 80 y ධන 80 සමානයි 140ට. දැන් අපි බාහිර කෝණේ හොයාගත්තනේ මෙතන 140 කියලා මේ කෝණේ හොයාගත්තනේ අපි දැන්. එහෙමනම් එතනදී y යොක්ත කරන්න පුළුවන්. ධන 80 ඍණ 80ක් වෙනවා එහා පැත්තට යද්දි. එහෙනම් y සමානයි අංශක 60යි. අංශක 60යි. එහෙනම් x වෙල 140යි y කෝණය වෙල අංශක 60යි. මොකෝ තත්ත්වයේ සාර්ථකද? ඔක්කොම ටික රෝමං කාට දක්වා හරි ඒක අර්බුදයක් නැත. හොඳයි ඒක හරි. හොඳයි ගයිලු. හරි අපි යමු බලන්න එහෙමනම් ප්‍රශ්න අංක 3ට. හරි ප්‍රශ්න අංක 3 කියවන්න පුළුවන්නම්. හරි ප්‍රශ්න අංක 3ට යමු ඊට පස්සේ. प्रश्न का तूने यहाँ पे दिया लेते हैं ना रूपे डी ए थी एबीसी එතකම BC ABC ත්‍රිකෝණයේ BC පාදයේ මත P හා Q ලක්ෂ පිහිටා ඇත්තේ BAP කෝණය සමානයි CAQ වනසේ වන පරිදි BA කියන පාදයේ S දක්වා දික් කරලා තියෙනවා. හරි පොඩි උත්සාහයක් දරන් බලන්න එහෙනම් පුළුවන් වේවිද අපේ ළමයින්ට කියලා. හරි රූපේ දී ඇති ABC ත්‍රිකෝණයේ BC පාදයේ මත P හා Q ලක්ෂ පිහිටා ඇත්තේ BAP වෙන මේ කෝණයයි වෙන මේ කෝණයයි ඒත් එකම CAQ වෙන මේ කෝණයයි සමාන වන පරිදි නිකමට අපි හිතමු මේක x කියලා. එහෙනම් මේකත් වෙන්න ඕනේ x. එතනින් තමයි දැන් ගාන හිතන්න පටන් ගන්න ඕනේ. ඔයගොල්ලෝ දාගන්න මොකක් හරි යන්න යතිය. හරිද? x x හරි y y හරි ඒක කැමැත්තක්. ඔයගලන්ට කැමති විදිහකට හදන්න පුළුවන්. හරි. ඉතින් අපිට දීලා තියෙනවා BAP කියන කෝණේ. BAP කියන කෝණේ විශාලත්වය සොයන්න කියලා. BAP. හරි. BAP කියන කෝණේ විශාලත්වය. එහෙනම් BAP කියන්නේ මෙන්න මේක. මේ x කියලා අපි ගත්ත එක්කනාව. එහෙනම් අපි දන්නවා මේ කියන ABP ත්‍රිකෝණය ගත්තොත් ABP කියන ත්‍රිකෝණයේ පාදය දික් කිරීමෙන් තමයි මේ 80 කියන බාහිර කෝණේ හැදෙන්නේ. එහෙමනම් මේ x කෝණයත් මේ 50 කියන කෝණයත් මේ දෙන්නගෙම එකතුව අංශක 80කට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් සමීකරණයක් ගත්තොත් x ධන අංශක 50 අන්න සමානයි අංශක 80කට. එහෙම නේද? එතනින් අපිට විසඳ ගන්න පුළුවන්. එහෙමනම් x කියන්නේ කොච්චරක්ද කියලා. එහෙනම් ධන 50 අනිත් පැත්තට යද්දී ඒක ඍණ 50ක් වෙනවා. එහෙමනම් x සමානයි කීයද? අංශක 30යි. ඉතින් x කියන්නේ BAP. එහෙනම් පළවෙනි එකට ඔයගොල්ලෝ කිව්ව උත්තරේ හරියි. අංශක 30යි. එන්න පළවෙනි කාරණේ. ඔයගොල්ලෝ කිව්ව කාරණේ හරි. කොච්චරක් වෙන්න ඕනේද? අංශක 30යි. ඒක හරි. ඔන්න එක විදියක් ඒක ගලපන්න පුළුවන් විදිය. එහෙම නැත්නම් දොල්මිනි කල්පනා කරන්න එහෙම නෙමෙයි. මෙතන 80 නම් අපිට පුළුවන් යන්නේ මෙතන කෝණේ හොයන්න. මේක හොයාගන්න මේකත් දන්නව නම් මේක හොයන්න පුළුවන්. එහෙම ගන්නත් පුළුවන් ඉතින් දොල්මිනි. කිසි අවුලක් නැත. දෙවිදියේ ඕන විදියකට කරන්න. ඊළඟට AQP. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ.
AQP කියන්නේ මෙන්න මේ කෝණය. ඒ කෝණය කොහොමද හොයාගන්නේ? ඉතින් අපි දැන් හොයාගත්ත මෙතන කෝණේ අංශක 30යි. ඒ කියන්නේ මෙතන කෝණෙත් අංශක 30යි කියන එක නේද එන සමානයිනේ. ඉතින් මේක 30 නම් මෙතන කෝණේ 40 නම් එහෙනම් AQP හොයාගන්න පුළුවන්. කොහොමද? AQP කෝණය සමානයි මේ 30 දන 40ට. 30 සහ 40 එකතුවට. එහෙනම් 30යි 40යි එකතු කරොත් කීයක් වේවිද? එතන අංශක 70යි. හොඳයි. ඔන්න දෙවෙනි කතාවට අදාළ උත්තරේ අපිට එනවා කොච්චරක්ද? අංශක 70ක් කියලා. මොකද අපි AQP එහෙමනම් කෝණේ විශාලත්වය වේවි අපිට කොච්චරක්ද? අංශක 70ක්. එහෙම තමයි ඔයගොල්ලෝ කරන්න ඇති ගොඩක් විට. හරිනේ. සඳු ප්‍රමා මම හිතන වැඩේ හරි ඇති කියලා. අවසාන කාරණේ S A Q S A Q. ඒ කියන්නේ මෙන්න මේ මුළු කෝණයම අහන්නේ. මෙන්න මේ මුළු කෝණයම විශාලත්වයේ කොච්චරක් වේවිද කියලා. හොඳයි ධ්‍යාත්ම පිළිතුරක් කියනවා අපි බලමු ඒකද හරි කියලා. කොහොමද ඒක බලන්නේ? මේ කියන බාහිර කෝණේ SAQ කියන බාහිර කෝණේ ඇවිල්ලා ABQ කියන ත්‍රිකෝණේ ABQ කියන ත්‍රිකෝණේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණේනේ. ඉතින් දැන් මොහොතකට කලින් AQP හොයාගත්ත මෙතන කෝණේ අංශක 70යි කියලා. එහෙනම් මේ 70 කියන කෝණේයි මේ කියන 50 කියන කෝණේයි මේ දෙන්නගේ එකතුව නේද? අර කියන AQP කියන්නේ. එහෙමනේ. එහෙමනම් මොකද කියන්නේ? AQP කියන කෝණේ ඇවිල්ලා. හරි. SAQ SAQ කියන කෝණේ ඇවිල්ලා සමානයි. SAQ කියන කෝණේ ඇවිත් සමානයි. මෙතන අංශක 50යි. අතන අංශක 70යි. ඒ දෙන්නගේ එකතුව. එහෙනම් SAQ ඇවිල්ලා අංශක 120යි. වාශි වංග හිතන්නේ මොකද්ද දන්නේ? හරි උත්තරේ. උත්තර දෙකක් ඇවිල්ලාද කොහෙද වාශිට? හරිනේ. ඔන්න අදාළ කෝණේ විශාලත්වය වෙනවා අංශක 120යි කියන. මොකෝ බලන්න තත්පෙ. පළවෙනි එක අංශක 30යි. දෙවෙනි එක අංශක 70යි. තුන්වෙනි එක ඇවිල්ලා අංශක 120යි. තුන්වෙනි එක ඇවිල්ලා අංශක 120යි. හරිද වැඩේ? හරි ඒ වැඩේත් හරි. ඔව් එහෙම ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කියන කතාව හරි දුල්මිනි කියන විදියට ගන්නත් පුළුවන්. වඩා පහසු පැහැදිලි විදියක් වන්න මම ඔයගලන්ට කියුවා. අපිට ওই විදියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර විදියට ගන්නත් පුළුවන්. 90 30 120යි කියලා ගන්නත් පුළුවන්. සමහරක් කට්ටිය ඒ විදියට හදලා ඇති. සමහරක් කට්ටිය හිතන්නේ ඇති මොකද මෙන්න මෙතන කෝණේ ගත්තොත් මෙන්න මේ කෝණේ අංශක 90යි කියලා ගන්න පුළුවන්. ඇත්ත මේ කෝණේ අංශක 90ක් වෙනවා. ඒ මෙතන 50යි මෙතන 40යි නම් මේ දෙන්නගේ එකතු වීම මෙතන 90ක් වෙනවා. මෙතන අංශක 30යිනේ. මෙතන අංශක 30යි මෙතන අංශක 90යි. එතකොට 90 දන 30න් 120ක් කියලා ගන්නත් පුළුවන්. දුල්මිනි දැක්කද බලන්න මේ කතාව. මෙතන කෝණේ අංශක 90යි. හරිද? මෙතන මේ හොයාගත්ත පොඩි කෝණේ අංශක 30යි 90 දන 30 මේ සම්පූර්ණ එකම වෙනව නේද එතකොට? 120ක්. එහෙම දකින්නත් පුළුවන් නම් ඒකත් හොඳයි. එහෙම ගන්නත් පුළුවන්. ඒකත් ලේසි විදියක්. ක්‍රම ගොඩක් තියෙනවා. කෝණ ගණන්නේ. කෝණවල විශාලත්වය හොයද්දී ක්‍රම ගොඩක් එන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. අවුලක් නැහැ. නිවැරදි මොකක් හෝ එක ක්‍රමයකට කරන්න පුළුවන්. හරි. ඔන්න එහෙමනම් ප්‍රශ්න අංක 3. හරි. අපි තව එකක් යමු ඉදිරියට බලන්න ප්‍රශ්න අංක 4. හොඳයි ප්‍රශ්න අංක 4. පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් ඒකේ තියෙනවා. පොඩ්ඩක් බලමු ප්‍රශ්න අංක 4 මොකද්ද කියන්නේ කියලා. ප්‍රශ්න අංක 4 අපිට කියනවා රූපයේ දී ඇති PQR ත්‍රිකෝණයේ P කෝණයේ සමච්ඡේදකය. ළමයි සමච්ඡේදකය කියන්නේ සමාන කොටස් දෙකකට බෙදෙනවා කියන එක. සමාන කොටස් දෙකකට බෙදෙනවා කියන එක. ඒක තමයි සමච්ඡේදකයක් කියන්නේ. හරි.
समान कोटास देख कर PQR त्रिकोणे P वाले समांचे देखे P के ने कोणे समांचे देखे क्या ने मैंने मे कोणे आई मैंने मे कोणे समान कोटास देख कर बैठे SPQ SPQ कोणे समान आई SQ आता होगा तब आपका बेटे क्या एक ने आपने बोला मौना मुका करेगा ना दे मैं कर मैं कौन देखा समान है मन्नी के बंदे एक्स के लिए दाना ये ना मैं का टेक्स ये वाकी में थावका थावक किए ना एस पी क्यू कौन है टे एस क्यू पी मैंने मैं कौन है समान है लो ये क्या ना मैं का टेक्स ऐ दी मैं कौन है तूने मैं कब आ गया था बट एक कौन है टेक्स हरे एक कौन है तभी लेक्स ऐ में नाम देंग अभी तो पुलवान नहीं था क्या ना मेहमत या बोली मापे कहाँ ना वाह एसक्यूपी ये विला ए ना वाह एसक्यूपी का नोने ए किया ला ऐना बोली प्रश्न यहाँ का बोले मैं उक्कु में का नोने ए किया ला हिमना मैं कौन ये विला ए अरे मैं कौन ये विला ए ऐना मैं कौन है ए निशा मैं कौन है ए और नो ये विदिया कौन तुरंत में ए ऐसे रहने PRT क्या ने मैंने में एली दिए ना कोड AS रेंग हुआ है ना दी एक बार हिताने टिका अमानु वही काटती है छुट्टा कितना काल बना के रोत मैंने में A तूना लापुन करेगा तद बाला नो बोल लो वो बोल लो A तूना लापुन करेगा तद बाला नहीं इतना तो माय बोल में दे बैन नो इतने A लापुन बैन नो नहीं बोल දැන් පුළුවන් නම් කෙනෙක්ට කියන්න පුළුවන්ද මේ PSQ ත්‍රිකෝණය අරගෙන PSQ කියන ත්‍රිකෝණය ගත්තොත් PSR මෙන්න මේ කෝණයේ විශාලත්වය කීයක් වේද PSR කෝණයේ විශාලත්වය PQS ත්‍රිකෝණය විතරක් දිහා බලන්නකෝ ඒ ත්‍රිකෝණය විතරක් බලලා මේ ත්‍රිකෝණයේ පාදය දිගිරේ වෙන්නේ මේ බාහිර කෝණය හැදෙන්නේ එතකොට මේ දෙන්නගේ එකතුව මෙතනට එන්න ඕන නේද ඒ කියන්නේ කොච්චරද 2යි අන්න එහෙම හිතන්නත් පුළුවන්. දැන් ඊට පස්සේ හරි දැන් ඊට පස්සේ මේ කෝණේ A නම් මේ කෝණේ 2A නම් අපිට බැරිද දැන් මේ කෝණේ හොයාගන්න. මේ දෙන්නගේ එකතුව අනිවාර්යෙන් මෙතනට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න එපා. එහෙනම් P R T කෝණේ විශාලත්වය ඇවිල්ලා P R T කෝණේ විශාලත්වය ඇවිල්ලා සමාන වෙන්න ඕන නේද? A එකතු කිරීම 2A. ඉතින් ඒකද කිරීම 2යි කියන්නේ ළමයි මොකක්ද 3යි ඒක නේද අපේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ඉතින් ඕගොල්ලෝ එහෙම ගන්නෙත් නැත්තම් හරි මම මේ ගත්තේ මෙලින්ම මේ පොඩි ත්‍රිකෝණය අරගෙන මේක හෙව්වා ඊළඟට මේ පොඩි ත්‍රිකෝණය අරගෙන මේක හෙව්වා කැමැත්තා හැබැයි ඕගලන්ට මෙහෙමත් ඕනනම් කරන්න තිබ්බා හරි මොකක්ද අනිත් විදිය කිව්වොත් මොකද අනිත් විදිය කිව්වොත් මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණය ගත්තොත් PQR කියන ලොකු ත්‍රිකෝණය විතරක් අරගෙන ඒකේ මේ කියන කෝණය ඇවිල්ලා 2A වෙනවා මේ කෝණය ඇවිල්ලා A වෙනවා එහෙනම් මේ 2A කියන කෝණයයි A කියන කෝණයයි ගත්තොත් මේ A කියන කෝණයයි ගත්තොත් මේ කෝණ දෙක එකතු වෙ මෙතනට සමානයි ඉතින් හරිනේ 2A + A අර උත්තරේම තමයි ඉතින් මෙහෙම කරත් එකයි මේ ලොකු ත්‍රිකෝණය අරගෙන එකපාර ගත්තත් එකයි सार्थक හරි එහෙනම් ඔන්න අපි එතනට වෙනකම් අපේ කාරණා ටික අවසන් මොකක් යටතේද ත්‍රිකෝණයක කෝණ යටතේ හරි දැන් මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න හදන්නේ දැන් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න හදන්නේ අපිට අවශ්‍ය වෙන ඊළඟ කරුණ ගැන හරි පටන් ගමුද මාතෘකාව ලියන්න ප්‍රස්තාර මාතෘකාව ලියන්න ප්‍රස්තාර මාතෘකාව ප්‍රස්තාර
හරි මුලින්ම අපි කතා කරන්න හදන්නේ ප්‍රස්තාර කොටස යටතේ හරි ශ්‍රිත කියන්නේ මොකක්ද කියලා හරි සරලව කිව්වොත් සරලව කිව්වොත් විචල්යන් දෙකක් අතර ඇති සම්බන්ධයක් අපිට පුළුවන් කියන්න ශ්‍රිතයක් කියලා මොකක් හරි විචල්යන් දෙකක් හැබැයි මේ විචල්යන් දෙක ඇවිල්ලා එකක් ඇවිල්ලා තව අනෙක් විචල්ය කෙරෙහි බලපෑමක් ඇති කරනවා ඒ කියන්නේ එක විචල්යක වෙනස් වීම හේතුවෙන් තවත් විචල්යක් ගොඩනැගෙනවා නේද දැන් උදාහරණයක් විදියට ගත්තොත් හිතන්නකෝ පොත් ගණනයි ඊට අදාළ මිලයි පොත් ගණනයි ඊට අදාළ මිලයි හිතන්නකෝ පොත් ප්‍රමාණය වෙනස් වෙනකොට හරි පොත් ගණන වෙනස් වෙනකොට ඒ හා සමානව අර කියන පොත්වල මිල මොකද වෙන්නේ ඒකත් වෙනස් වෙනවානේ ඒ පොත්වලට යන වියදම ඒකත් වෙනස් වෙනවා හැබැයි ඒක වෙනස් වෙන්නේ කුමක් පදනම් කරගෙනද පොත් ගණන පොත් ගණන දැන් හිතන්න පොතක මිල රුපියල් 30යි එතකොට වියදම පොත් එකක් ගන්න රුපියල් 30යි හැබැයි පොත් දෙකක් ඔයා ගන්නවා නම් ඔයා ගන්න පොත් ප්‍රමාණය දෙකක් කරොත් ඔයාගේ වියදම මොකද වෙන්නේ වියදම 60ක් වෙනවා එතකොට ගන්න පොත් ප්‍රමාණය මත අර වියදම මොකද වෙන්නේ තීරණය වෙනවා ඒතරෝ ආ පොත් තුනක් ගන්නවා නම් ඔයාගේ වියදම 90ක් වෙනවා පැහැදිලිද මෙන්න මේ වගේ විචල්යන් දෙකක් අතර තියෙන සම්බන්ධය අපි හඳුන්වනවා මොකක් කියලාද අන්න ශ්‍රිතයක් කියලා අපිට ඉතින් ඒක ගැන විග්‍රහ කිරීමක් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැත අපිට මූලිකව අවශ්‍ය වෙන්නේ ශ්‍රිතාකාරයක් අපි මේ අවුරුද්දේදී ඉගෙන ගන්නවා ඔව් වැඩි වීම හෝ අඩු වීම දෙපැත්තම වෙන්න පුළුවන් හරිද ඒ ඔයා කියන්නේ රමිත විශේෂ අවස්ථාවක් ඒ ඔයා කියන්නේ විශේෂ අවස්ථාවක් හරි පොතක මිල වෙනස් නොවන අවස්ථාවලදී පොත් ප්‍රමාණය සහ එහි වියදම අතර සම්බන්ධයක් තියෙනවා අන්න ඒ වගේ සම්බන්ධතාව තමයි අපි කියන්නේ මොකක් කියලාද අන්න මේ අවුරුද්දේ අපි කතා කරන්නේ ශ්‍රිතයක් කියලා එතකොට ශ්‍රිත ගත්තොත් මේ අවුරුද්ද තුල අපි කතා කරන්නේ ඒකජ ශ්‍රිත ගැන විතරයි ඒකජ ශ්‍රිත ගැන විතරයි ඒකජ ශ්‍රිතයක් කියලා කියන්නේ අපි අර කිව්ව අපේ විචල්ලේ විශාලතම බලය ඇවිල්ලා එකක් ඒ කියන්නේ දර්ශකය ඇවිල්ලා එකක් වෙනවා නම් අන්න ඒ වලට අපි කියන මොකක් කියලාද ඒකජ ශ්‍රිත කියලා ඒකජ ශ්‍රිත හරිද අපි මේ ඒකජ ශ්‍රිත පිළිබඳව කාරණයක් තමයි මුලින්ම දැන් කතා කරන්න හදන්නේ අනුමාත්‍රකාව ලියන්න ඒකජ ශ්‍රිත ඒකජ ශ්‍රිත ඒකජ ශ්‍රිත විශාලතම බලේ එකක් වෙනවනම් හරි විශාලතම බලේ එකක් වෙනවනම් ඒ ඇසුරින් ගොඩනගන්නා වූ ශ්‍රිත අපි හඳුන්වනවා මොකක් කියලාද ඒකද ශ්‍රිතයක් කියලා හරි සලකන ස්වායක්ත අපි එකට ළමක් කියනවා ස්වායක්ත කියලා ඒ කියන්නේ ස්වාදීනයි කියන එක ස්වායක්ත විචල්ලේ ස්වායක්ත විචල්ලේ දර්ශකය එහෙම නැත්නම් බලය කියලා ගන්නත් පුළුවන් දර්ශකය එකක් වේ නම් එවැනි ශ්‍රිත මේ ආකාරයෙන් හැදින්වේ මේ ආකාරයෙන් හැදින්වේ හරි මම උදාහරණයක් විදිහට ගත්තොත් හරි මම උදාහරණයක් විදිහට ගත්තොත් මේ කිව්වේ මම සලකන ස්වායක්ත ස්වායක්ත කියන්නේ වෙනස් නොවන ඒ කියන්නේ ස්වාධීන ඒ විචල්ය වෙනස් වෙනවා තව කෙනෙක්ගේ බලපෑමකට යටත් නොවි තව කෙනෙක්ගේ බලපෑමකට යටත් නොවි වෙනස් වීම තමයි අපි කියන්නේ ස්වායක්තයි කියන්නේ ඒ කියන්නේ ස්වාධීනයි කියන එක දැන් අර කලින් උදාහරණ ගත්තොත් අර පොත්වලට යන වියදමයි පොත්වලට යන වියදම ඒත් එක්කම
පොත් ගණනයි ගත්තොත් මේ කියන විචල්‍යයන් දෙක අපි පොදුවේ ස්වායක්ත විචල්‍ය හඳුන්වන්නේ x වලින් අනෙක් විචල්‍යයකට අපි කියන්නේ පරායක්ත විචල්‍ය කියලා. මම මේ පොඩ්ඩක් අමතර දෙයකට කතා කරනවා ස්වායක්ත සහ පරායක්ත කියලා. ඔයගලට එච්චර දුරට ඒක අවශ්‍ය නැහැ. මම මේ අමතර කරුණක් කිව්වේ. හරි පොත් ප්‍රමාණය කියන එක ස්වායක්තයි. එයා මත තමයි පොත් වලට යන වියදම තීරණය වෙන්නේ. පොත් ගණන ඇවිල්ලා හරි පොත් ගණන ඇවිල්ලා ස්වායක්ත. සමහර කට පොත් ගණන එකක් නම් යන වියදම 30යි. පොත් ගණන දෙකක් වුණොත් යන වියදම හරි හිතන්නකෝ 60ක් වෙනවනේ එතකොට. පොත් ගණන තුනක් නම් ඊට අදාළ වියද 90ක් වෙනවා. හරි මේ දෙක අතර සම්බන්ධයක්. හරි මෙයා ඇසුරෙන් තමයි එතකොට මෙයාව තීරණයක් ගන්න. ඒ කියන්නේ වයිගේ තීරණේ ගන්න. හරි පොත් ගණන මත තමයි පොත් වලට යන වියදම තීරණය වෙන්නේ. ඒ නිසා පොත් ගණන කියන එක ස්වායක්තයි. පොත් වලට යන වියදම කියන එක අපි හඳුනනවා පරායක්ත විචල්‍යයක් කියලා. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ මෙයා මත. x කියන සාධකයේ මත තමයි වයිගේ තීරණේ රඳවපවතින්නේ. හරි පොත් වලට යන වියදම තීරණය වෙන්නේ ගන්න පොත් ගණන. හැබැයි මේකෙදී අර රමිත කිව්ව විදියට පොතක මිල වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි නියත දෙය. පොතක මිල කියන එක වෙනස් වෙන්නේ නැහැ. පොතක මිල කියන එක නියතයක්. එහෙමනම් අපි සූත්‍රය ගොඩනගා ගත්තොත් හරි අපි සූත්‍රය ගොඩනගා ගත්තොත් පොත්වලට යන වියදම. පොත්වලට යන වියදම කියන්නේ පොත්වලට යන වියදම කියන්නේ කොහොමද ගන්නෙ පොත්වලට යන වියදම? පොත්වලට යන වියදම ඔයගොල්ලෝ හොයන්න ඕනේ නම් පොතක මිල ගුණ කරන්න ඕනේ නේද පොත් ගණනේ? පොත්වලට යන වියදම හොයන්න ඕනේ නම් හරි පොත්වලට යන වියදම හොයන්න ඕනේ නම් පොතක මිල එක පොතක මිල අපි ගන්න පොත් ගණනේ මොකද කරන්න ඕනේ? ගුණ කරන්න එපේ. හිතන්න කොහොම නම් පොත්වලට යන වියදම කියන්නේ y. පොතක මිල කියන එක දන්නේ නැහැ. හරි ඒක නියතයක්. අපි මේ නියතේ සාමාන්‍යයෙන් හඳුන්වනවා m වලින්. simple m වලින්. simple m වලින්. එහෙනම් m වතාවක් පොත් ගණන කියන්නේ අපේ විචල්‍ය. ඒක x විදියට. එහෙනම් මෙන්න එක ශ්‍රිත ආකාරයක්. y = mx. y = mx. m කියන්නේ නියතාගේ. x ඉදිරියෙන් තියෙන නියතාගේ. x කියන්නේ අපේ වෙනස් වෙන කෙනෙක්. y කියන්නේ වෙනස් වෙන කෙනෙක්. x කියන්නේ වෙනස් වෙන කෙනෙක්, y කියන්නේ වෙනස් වෙන කෙනෙක්. හරිද? එතකොට මෙතන x කි බලය ඇවිල්ලා 1යිනේ. x කි තියෙන දර්ශකය ඇවිල්ලා 1යි. මෙන්න ඒකශ්‍රිතයකට උදාහරණ. මෙන්න ඒකශ්‍රිතයකට උදාහරණ. මේ විදියට හරි දැන් මේ m කියන්නේ මොකක් හරි අගයක්. m කියන්නේ කුමක් හෝ නියත අගයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. m කියන කෙනා නියත අගයක්. දැන් උදාහරණ තව ගත්තොත් මේකට y = 2x. දැන් මේ ගාණි හැටියට අපි හිතන්නකෝ පොතක මිල කීයක් වෙනවද? පොත් එකක් ඇවිල්ලා රුපියල් 30යි. ඒ කියන්නේ පොතක මිල රුපියල් 30යි. m කියන්නේ එතකොට මේකෙ 30 කියන එක. m කියන්නේ එතකොට මේකෙ 30 කියන එක. එහෙනම් y = 30x. y = 30x. මෙන්න මේ කියන ශ්‍රිතය ඇසුරේ මේ කියන සූත්‍රය ඇසුරෙන් තමයි අපිට ඕනෑම ගැටලුවකදී, ඒ කියන්නේ පොත්වලට යන වියදම හොයන්න ඕන නම් මේ කියන සූත්‍රයට දැම්මනම් හරි. x කියන්නේ මොකක්ද? පොත් ගණනේ. ඉතින් වාඩ පොත් දුසිමක් ගත්ත කියලා හිතන්න. ඒ කියන්නේ 12ක් ගත්ත කියලා හිතන්න. එහෙනම් x වෙනුවට කීයද දාන්න ඕන? 12 දාන්න. එතකොට 30 ගුණ කිරීම 12. එතකොට වාඩ ලැබෙන්නේ මොකද්ද? y. y කියන්නේ මොකද්ද? පොත් වලට යන වියදම. මෙන්න සූත්‍රයක්. එක්තරා විදිහක සූත්‍රයක්. හරි. මෙන්න මේ වගේ සූත්‍ර තමයි අපි කියන්නේ මොකක් කියලාද? ශ්‍රිතයක් කියලා. මෙතන මේ අපි සැලකෙන අපේ ස්වායක්ත විචල්‍යයේ දර්ශකය එකක් වෙනවනම් බලය එකක් වෙනවනම් ඒව තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඒකජ ශ්‍රිත කියලා. හරි මම මේ පැහැදිලි කිරීමක් ඔයගලන්ට කරන්න උත්සාහ කරේ මොකක්ද ශ්‍රිතයක් කියන්නේ? නැත්තම් නිකම් ඔයගොල්ලෝ ප්‍රස්තාරයක් කෙලින්ම අඳින්න යනවනේ. ඊට කලින් මම මේ පැහැදිලි කිරීමක් කරේ විචල්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවය. ඒක තමයි ළමයි අපි ශ්‍රිතයක් කියන්නේ. විචල්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධය. හැබැයි එක විචල්‍යයක් අනෙක් විචල්‍යය කෙරෙහි බලපෑමක් ඇති කරනවා. හරි එක විචල්‍යයක් එහෙම කාගේවත් බලපෑමකට යටත් වෙන්නේ නැහැ. හැබැයි එයා මත තව කෙනෙක්ව තීරණය කරනවා. ඒක තමයි x සහ y අතර තියෙන සම්බන්ධය. මේ එක ශ්‍රිත ආකාරයක් අපි ඉගෙන ගන්න. y = mx කියලා මම ඒක පොදු නාමයකින් නම් කරනවා. m කියන්නේ
නියත අගයක්. ඒක වෙනස් නොවන අගයක්. x ආ y කියන කෙනා තමයි වෙනස් වෙන අගයන් දෙක වෙන්නේ. හරිද? එහෙනම් මුලින්ම කතා කරොත් පළවෙනි කාරණේ මොකක්ද ස්වයක්ත හැඳින්වීම. සලකන ස්වයක්ත විචල්ලේ දර්ශකය. දැන් මෙතන x කියන්නේ අන්නේ කියන ස්වයක්ත විචල්ලේ. මේක ඇවිල්ලා පරායක්ත විචල්ලේ. හරි මේක තමයි ස්වයක්ත संबंधता හරි මේ ඒකාකාරයක් විතරයි මේ ශ්‍රිතවල ඒකාකාරයක් විතරයි මේ y සමානයි mx ආකාරයේ විතරයි ඒ කියන්නේ අන්‍යත බලේ බලේ එකක් ඒකද ශ්‍රිත ගැන විතරයි මම කියුවේ මෙතන x ක බලේ දෙකක් වුණොත් ඒව අපි 10 වසරේදී ඉගෙන ගන්න කොටස ඒවලට අපි කියනවා ඒකජ නෙවෙයි ඒවලට අපි කියනවා වර්ගජ ශ්‍රිත කියලා ඒව අපි හඳුන්වනවා වර්ගජ ශ්‍රිත කියලා මේවල වර්ගජ ශ්‍රිත ඒ දෙවෙනිය මෙතන x ක දෙවෙනි බලේ තිබ්බා प्रस्तारगत प्रस्तार හරි මේ කතාව තරුවක් දාලා ලියා ගන්නට උදාහරණයක් විදියට මේ ශ්‍රිතය ගොඩනගපු විදිය පොඩ්ඩක් දාගන්න. ශ්‍රිත ගොඩනගන්න කොහොමද ඔයගලන්ට එන්නේ නැහැ. ඔයගලන්ට ශ්‍රිතය දෙනවා. ඒ ආශ්‍රිතව ඔයගලන්ට ප්‍රස්තාරගත කිරීම තමයි කරන්න තියෙන්නේ. හරි. තව ඕනතරම් ශ්‍රිතාකාර ඒක ශ්‍රිතාකාර ලියන්න නම් පුළුවන්. අපි බලමු ලියන්න. හරි මේක පොඩ්ඩක් දාගමුකෝ. එහෙම වෙන් කිරීමක් කියලා නැහැ හර්ෂණී අපිට ඕන තරම් තියෙනවා එහෙම මෙච්චරයි කියලා කියන්න බෑ අපිට විචල්‍යයක් කියන්නේ වෙනස් වෙන කෙනෙක් ස්ථීර අගයක් නැහැ දැන් අවුරුද්දකට තියෙන මාස ගණන මට කියන්නකෝ විචල්‍යයක්ද එහෙම නැත්නම් නියතයක්ද කියලා මොකද ඔයගලගේ අදහස අවුරුද්දකට තියෙන මාස ගණන අන්න හරි ඒක පැහැදිලිද හැබැයි හිතනකෝ මෙහෙම පොල් ගෙඩියක මිල මොකද හිතන්නේ පොල් ගෙඩියක මිල දුල්මිණි හිතනවා එක නියතයක් කියලා එහෙමද පොල් ගෙඩියක මිල ඒක වෙනස් වෙනවානේ අන්න ඒක තමයි විචල්‍යයක් කියන්නේ වෙනස් වෙන මේ ලෝකේ වැඩිපුරම තියෙන වෙනස් වෙන දේවල්ද වෙනස් නොවන දේවල්ද මොකද ඔයගොල්ලෝ හිතන්නේ දැන් ඔයාලගේ ස්කන්ධය මොකද හිතන්නේ වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැද්ද දැන් අද ඔයගොල්ලන්ගේ ස්කන්ධය කිලෝ 50 නම් හරි තව වයසට යන්න යන්න කිලෝ 50 හැම ඉන්නවා ඔව් ප්‍රමිත කල්පනා කරනවා ඔව්නේ දැන් 50 නම් තව අවුරුදු 10 කිනොත් මම කිලෝ 50ම වෙයි නැහෙනි ඒක වෙනස් වෙනවානේ හරි ඒව රමිත වෙනස් වෙනවා සමහරක් විට බර අඩු වෙන්නත් පුළුවන් හිතන්නකො ලෙඩක් අසනීපයක් වුණා මොන හරි වෙලා එතකොට ඉතින් ඔයගොල්ලන්ගේ ස්කන්ධය අඩු වෙන්නත් පුළුවන් ඔව් මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා ගොඩක් දේවල් වෙනස් වෙනවා කිසිම දෙයක් ස්ථිර නැහැ මම ඊට කලින් දවසකත් ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා මේ ලෝකේ වෙනස් නොවන එක දෙයයි තියෙන්නේ මතකද කාට හරි ඒ වෙනස් නොවන දේ මොකද්ද කියලා කාට හරි මතකද මේ කතාව මට මතකයි මං කදාසක් කියුවා වගේ නෑ ඒවත් ඉතින් වෙනස් වෙන්න පුළුවන් නේ ඉතින් නැ බිනූප අපිට ඒකට අර්ථ දැක්වීමක් කරන්න බෑ බිනූප කියන්නේ වෙන කතාවක් ඒක තමයි දැන් අතීතය අමතක කරලා අපි ළමයි ඉන්නේ මේ ලෝකේ වෙනස් නොවන එකම දේ දේවශාත් නෑ දේවශාත් දෙක අපිට අර්ථ දැක්විය නැහැ කි දෙයක් ඔයාව කියන්නේ
අන්න හරි දුල්මිට මතකයි මේ ලෝකේ වෙනස් නොවන එකම දේ තමයි වෙනස් වීම කියන එක අන්න හරි අපේ ගුණ තිලකට මතකයි සතුරුයි මඩේ ගැන බිනෝට මතකයි ඒක හොඳයි සයිරුට මතකයි හොඳයි මේ ලෝකේ වෙනස් නොවන එකම දේ තමයි යන්නේ වෙනස් වීම කියන එක අයිමි මතක ඇති මම ඔබ මිට කලින් කිව්වා වෙනස් වීම කියන එක වෙනස් වෙන්නේ නැහැ ළමයි තේරුන්නේ නැහැ නේද අමතක කළා දාන්න තේරුන්නේ නැත්නම් මේ ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියන එක විතරයි චුට්ටක් හිතන්නකො නිවාඩු පාඩුවේ මම මොකද කිව්වේ කියලා අපි ළමයි හරි අනුමාත්‍රකාව ලියමු ඒකජ ශ්‍රිත අනුමාත්‍රකාව ඒකජ ශ්‍රිත ඒකජ ශ්‍රිත ප්‍රස්ථානගත කිරීම 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 එහෙනම් පළවෙනි උදාහරණය මම ඔන්න මම සරල ඒක ශ්‍රිතයක් ගන්නම් y සමානයි 2x දැන් මම ඔගලගෙන් අහුවොත් මේ කියන ඒකජ ශ්‍රිතයේ විචල්‍යයන් දෙන්න කවුද විචල්‍යයන් දෙක වෙන්නේ කවුද කවුද විචල්‍යයන් දෙක වෙන්නේ ඒ කියන්නේ වෙනස් වෙන කරුණු දෙක වෙන්නේ කවුද x විතරද වෙනස් වෙන්නේ නැහැ x හා y x හා y අයිමි නැහැ දෙක කියන්නේ අයිමි වෙනස් නොවන අගේ ඒක තමයි වෙනස් නොවන අගේ දෙක කියන එක ස්ථිර අගයක් නේ දෙක කියන එක අපි දන්නේ නැද්ද අපි ඒකේ ප්‍රමාණාත්මක වටිනාකම දන්නවනේ දෙකයි කියන එක ඔකේ වෙනස් වෙන කරුණු දෙක තමයි x එකයි y එකයි ඒ දෙන්න තමයි විචල්‍යයන් එතකොට අපි හරි x එකයි y එකයි තමයි විචල්‍යයන් දෙක කියන්නේ එතකොට අර මම කියවනේ නියතයක් තියෙනවා කියලා. අන්නේ නියතේ තමයි දෙක කියන්නේ. හරි? ඒ නියතේ තමයි අපි කියන්නේ මොකක් කියලාද? දෙක කියන්නේ. x එකයි y එකයි තමයි අපි විචලනය වෙන්නේ. එහෙමනම් දැන් අපි මේක ප්‍රස්ථාරගත කරන්න නම් අපිට सिद्ध වෙනවා අගය වගුවක් කියලා එකක් හදන්න. ඒ කියන්නේ අපි දන්නවා කාටසිය තලයක අපි ලක්ෂ ලකුණු කරනවා නම් හරි? අපිට सिद्ध වෙනවා කාටසිය තලයක අපි ප්‍රස්ථාරයේ අඳින කලින් අපිට අගයන් ටික ඛණ්ඩාංග ටික හොයාගන්න ඒකට අපි කියන අගේ වගුවක් කියලා. එහෙමනම් x සහ y සඳහා අපි අගයන් හොයාගන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් විභාගෙදී එයාල අපිට x වලට ගත යුතු අගයන් ටික කියනවා. හරි x වලට සාමාන්‍යයෙන් ඍණ 2, ඍණ 1 අගයන් 5ක් වගේ දෙනවා අපිට. ඒක අපිට පුරව ගන්න එන්නේ නැහැ අනිවාර්යෙන් ඒක අපිට දෙනවා ගත යුතු අගයන් ටික. ඊට අදාළව අපි y වල අගයන් ටික නම් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ x කියන කෙනා ඍණ 2ක් වෙද්දි ඍණ 1ක් වෙද්දි බිඳුවක් වෙද්දි 1ක් වෙද්දි 2ක් වෙද්දි ඊට අදාළව y වල අගයන් ටික අපි හොයා ගන්න ඕනේ. ඉතින් අපි දන්නවා ප්‍රස්ථාරයේ නම y = 2x. හරි ලේසියි එහෙමනම්. ඉස්සලාම අපි x වලට ඍණ 2 ආදේශ කරමු. හැබැයි ඔයගලන්ට මම කියලා දීලා තියෙනවා ආදේශයකට ප්‍රථමයෙන් විහිදුවාලි වීම. එහෙනම් x වෙනුවට 2 ආදේශ කරමු. මුලින්ම ඍණ 2 ආදේශ කරමු. එහෙනම් දෙවරක් ඍණ 2 අපේ ළමයි ටග් ගාලා කියන්නේ දැන් ඉතින් සදිස් සංඛ්‍යා පුළුවන් වෙන්න ඕනේ දෙවරක් ඍණ 2 දෙවරක් ඍණ 2 අන්න හරි ඍණ 4යි ඒ විදිහට x වෙනුවට ආදේශ කරන්න ඍණ 1 x වෙනුවට ආදේශ කරන්න බිඳුව හරි මම තව එකක් ආදේශ කළ වෙන්නන්නම්කො බලමු දිව්‍ය වැඩේ හරියට කියාවිද කියලා මුලින්ම විහිදුවා ලිව්ව x වෙනුවට ආදේශ කරා ඍණ 1 දැන් ඉතින් සදිස් සංඛ්‍යා තමයි පුළුවන් වෙන්න ඕනේ ලොකු දෙයක් නෙවෙයි ඔව් දිව්‍ය කියාවේ අපිට බලන්න දෙවරක් ඍණ 1 දෙවරක් ඍණ 1 හොඳයි ගොඩක් කට්ටිය වැඩි හරි කියලා තියෙනවා ඔව් දෙවරක් ඍණ 1 දෙවරක් ඍණ 1 හොඳයි හිරන්නේ කියන කතාවත් හරි හොඳයි ශනුල හොඳයි එහෙනම් කීයද උත්තරේ දෙවරක් ඍණ 1 කියන්නේ ඍණ 2 හරි ඒ විදිහටම x වෙනුවට බිඳුව 1 2 අගෙන් ටික ආදේශ කරමු. ඒ අනුව ඔයගොල්ලෝ ආදේශ කරොත් ඉතින් හිතෙනුත් ගන්න පුළුවන් x වලට බිඳුව දැම්මොත් දෙවරක් බිඳුව. ඒකත් කියමුකෝ බලන්න. දෙවරක් බිඳුව. ඔන්න ඊළඟට අපි ළමයි කල්පනා කරනවා. හොඳර බලමු. දෙවරක් බිඳුව. හොඳයි. අදහසක ඉන්න අපේ ළමයි. කවුරුත් වැරදි උත්තරයක් කියවන්නේ නැහැ.
හොඳයි දෙවරක් බින්දුව ඔෂාදි කල්පනා කරනවා දෙකයි කියලා මං හිතන්නේ ෂුවර් එකටම දෙවරක් බින්දුව එහෙමද නැහෙනේ එහෙනම් දෙවරක් බින්දුව ඔන්න බින්දුව ඕනම සංඛ්‍යාව බින්දුවෙන් ගුණ කරොත් බින්දුව ස්වංශ කියනවා හරි එක ආදේශ කරලා බලන්න දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි පොඩි රටාවකුත් තියෙනවා මං ඒව ගැන කියලා දෙන්නේ නැහැ ඔගොල්ලෝ හිතන්න ඒ ඔගොල්ලෝ හිතලා බලන්න මේක පොඩි රටාවකුත් තියෙනවා ඕනනම් හිතන්න මම අමතර කරුණක් කියමු හරි දැන් ඊවුණා කාර්සිය තලය තුල අපි y වල තියෙන ලොකුම අගේ වැලුවොත් හතර තියෙන්නේ කණ්ඩායම් තලය අඳිනකොට කාර්සිය තලය අඳිනකොට පරතරය සමානව අඳින්න ඕනේ කියලා දීලා තියෙන ඒවා ඉතින් පොඩි කාලෙ දකුණු පැත්ත ධන වම් පැත්ත ඍණ මේ x අක්ෂය පරතරය සමානව හිටින විදිහට අඳින්න මතකනේ කාර්සිය තලයක් ඔබලන්ට ලකුණු කරන විදිය. එහෙනම් කාර්සිය තලය තුල ලක්ෂ ටික ලකුණු කරන්න දැන් අපිට තියෙන්නේ. හරි. එහෙමනම් කණ්ඩායම් ටික ලකුණු කරන්න යමු පළවෙනි එක ඍණ 2 ඍණ 4. x ගේ ඍණ 2ක් වෙද්දි y ගේ කීයක් වෙනවලුද? ඍණ 4ක් වෙනවා. එහෙමනම් ඔන්න ලකුණු කරන විදිය. ඍණ 2 ඍණ 4. හොඳට බලා ගන්න. දැන් ඕකත් වරද්ද ගන්න පුළුවන්. x के आगे ऋण 2ක් වෙද්දී y के आगे ऋण 4 එනවා x के ඍණ 2 ගාවට ගියා ඍණ 4 දෙන්නේ පහළට නේ y ගේ එහෙනම් පල්ලම් බහින ඍණ 4ක් වෙනකන් ඔන්න තිතක් තිබ්බා චුඩේට අවමක් අදින් මම කැමතියි ඔයගොල්ලෝ අන්න මේ විදිහට ලක්ෂ ලකුණු කරන්න පුරුදු වෙනවා නම් ඍණ 2 ඍණ 4 කතරයක් දාන්නත් පුළුවන් ඒකේ කමක් නැහැ මම කැමතියි හැබැයි තිතක් ලියලා රවුමක් අදිනවා එතකොට යා කරද්දි මේක හරියට අඳිනකොට ප්‍රස්තාරේ අර තිත් ටික යා කරගන්න පුළුවන් කින්ද ඊළඟට ඍණ 1 ඍණ 2 x ගේ ඍණ 1ක් වෙද්දි y ගේ ඍණ 2යි ඊළඟට බිඳුවේ බිඳුව ඒ කියන්නේ මූල ලක්ෂය කියලා අපි ඒක හඳුන්වනවා x ගේ බිඳුවයි y ගේ බිඳුවයි එතනට අපි කියන්නේ මූල ලක්ෂය කියලා 1 2 2 4 දැන් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ ඔය කියන ලක්ෂ ටික පිළිවෙලින් අඳුරලා තියලා යා කරගන්න. මෙන්න එහෙමනම් අදාළ ශ්‍රිතය අපි ප්‍රස්ථාරගත කරා. හැඩේ කොයි වගේද? හැඩේ කොයි වගේද? ඒ අදාළ ප්‍රස්ථාරයේ හැඩේ සරල රේඛාව. මේ ආවේ ඒක ශ්‍රිතය තුලින් අපිට මොකක්ද? සරල රේඛාව. ඉතින් ඕනෑම ඒකජ ශ්‍රිතයක් ඇන්දොත් අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ සරල රේඛාව. එතකොට අපිට ඕනේ නම් කියන්න පුළුවන් මේ ඒකශිතේ සමීකරණය ඇවිල්ලා සරල රේඛාවක සමීකරණය කියලා. සරල රේඛාවක සමීකරණය. මේ ඇවිල්ලා ඒකශිතේ කියන්නේ වෙනම විදියකින් සරල රේඛාවක සමීකරණයක් තමයි වෙදෙන්නේ. මොකක්ද මේ? y = 2x කියන සරල රේඛාවේ සමීකරණය. පැහැදිලිද ඔන්න මම පොඩි එකක් කිව්වේ. ශ්‍රිතයක් විදියට හඳුන්වා දෙන්න. හරි. tag ගාලා අපි මේකත් දාගමු. මම තව එකක් දෙන්නම් ඔයගලන්ට තනිව කණ්ඩායම් හොයාගන්න. හරි. tag ගාලා ලියාගමු ගෑනු. मम रटाव खेल क्यों एक मम क्यों वैगे भीतर ऋण हतर ऋण देख बिंदु देख हतर මෙතන රටාවක් තියෙනවා මෙන්න මේ y ගේ රටාවක් තියෙනවා දෙකෙන් දෙක එකතු වෙමින් යන්නේ අන්න ඒක තමයි රටාව මෙතන මෙතන දෙකක් එකතු වෙනවා මෙතන මෙතන දෙකක් එකතු වෙනවා මෙතන මෙතන දෙකක් එකතු වෙනවා එතනදි පොඩි රටාවක් තිබ්බා හරි තවදුරටත් ඔයගලන්ට මම කිව්වොත් ඔයගලන්ට මතකද පළවෙනි පාඩම 9 වසරේ පොදු පදේ එන් වන පදේ අන්න ඒක තමයි මෙතන මේ තියෙන රටාවක් තියෙන්නේ ඒක මම මේ වැඩිපුර හිතන කෙනෙක්ටයි කිව්වේ හිතන්න පුළුවන් නම් හරි මන් තව එකක් අඳිනවා මන් දැන් දෙනවා මෙහෙම ඔන්න තවශ්‍රිතය මෙන්න තවශ්‍රිතයක් y = 2x + 1 ඔන්න තවත් ඒක ශ්‍රිතයක් තවත් සරල රේඛාවක සම්බන්ධයක් ඔය දුන්නේ ඕනෑම සරල රේඛාවක සම්බන්ධයක් තමයි තවත් දුන්නේ හරි ඒකෙදි තර විදියටම අපි කණ්ඩායම් ටික හොයා ගන්න ඕනේ අගේ වගේ පිළිවෙල කර ගන්න ඕනේ අගේ වගේදී අගෙන් ටික ගන්න මොනවද කියන එක ඒක වල අපිට දෙනවා සාමාන්‍යයෙන් දෙන අගයන් ටික තමයි මම මේ දුන්නේ. හරි ඊට අදාළව දැන් අගයන් ටික ඔයගොල්ලෝ හොයා ගන්න ඕනේ.
आदेश अवसान उत्तर ऋण हतराय धन एक लोके कागे पोड़ी का आडू करा लोके कागे पोड़ी का आडू करा लोके कागे लाखों ने देखा अन्ना हरे किये देख मना ऋण थोड़ा इन्हें एक्स के आगे ऋण देखा क्यों नहीं लावट वाई के आगे किया क्यों नहीं अन्ना ऋण थोड़ा ए भी दिए टे अनि तागे एंटी का होयेला प्रस्तारे आदि को बलन हरे जनों को लोगों ऐसे कांड टाक गाला බලමු අගේ වගේ අගෙන්ටින් ඔයාලට මේව දාවේ කියලා ඍණයකට අදාළව අපිට එන්න ඕනේ කීයක්ද ඍණ එකක් බිඳුවට අදාළව බිඳුව කියලා තමයි ගොඩක් කට්ටිය දාලා ඇත්තේ ගොඩක් කට්ටිය බිඳුවට අදාළව එක දාලා ඇති බිඳුවයි බලන්න ඕනේ ද කියලා වාසිය එහෙම සමහරක් විතර බිඳුව දාලා ඇති බලන්නකෝ ආදේශ කරද්දී එහෙම වෙනවද කියලා मुलिम विहित वाली आगता देवरा बिंदु बिंदु आई बिंदु टेक तो किरी में एक एक आई मतलब बड़ा कट्टे डाले थे बिंदुए बिंदु ये बिंदुए एक का इन्होंने तट अरे दिव्य हम डाले थे बिंदुए बिंदु क्या मतलब ये मुझे लगा है लो एक का दम मुझ एक से नोट देवरा के का देखा एक आई तो ना आदेश बिंदु धन एक बिंदु धन एक तुन देखे पहा लक्ष्य
ඉස්සල වගේම සලරේකවන්නේ දැනුත් තාපි ඉස්සල ඇඳපු සලරේකවත් දැන් ඇඳපු සලරේකවත් අරගෙන බලන්න ඔය දෙකේ පොඩි වෙනස්කමක් තියෙනවා චූටි වෙනස්කමක් තියෙනවා ඒ වෙනස්කම මොකද්ද කියලා මොකද්ද වෙනස සඳුකම මොකක්ද හිතන විදිහට වෙනස අන්න හරි ඉස්සල එක ගියේ මූල ලක්ෂය ඉස්සල එක ගියේ බිඳුව හරහා නමුත් දැන් එක කොහොමද යන්නේ ධන එක හරහා තමයි අන්න ඒක තමයි වෙනස ඉස්සල එක ගියේ මූල ලක්ෂය දැන් එක යන්නේ හැබැයි ධන එක හරහා හැබැයි මේ දෙන්නම ඉස්සල එක කෙනා දැන් එක කෙනා දෙන්නම x අක්ෂයේ ධන දිශාව කියන්නේ ඒ කියන්නේ මේ x අක්ෂයේ දකුණු පැත්ත තියෙන්නේ x අක්ෂයේ දකුණු පැත්තේ තියෙන ඒ x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තව කියන්නේ වම් අත පැත්තට x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තව ධන දිශාවත් එක්ක වම් අත පැත්තෙන් වාමාවර්තව මේ මොන කෝණයක්ද හදලා තියෙන්නේ මේ මොන කෝණයකට හදලා තියෙන්නේ සුළු කෝණයක්ද මහ කෝණයක්ද ඍජු කෝණයක්ද මොකක්ද හදලා තියෙන්නේ සුළු කෝණයක් හදලා ඒ දෙන්නම සුළු කෝණයක් හදලා අන්න ඒව පොඩ්ඩක් ඔළුවට ගන්න. කලින් එක ගියේ මූල ලක්ෂය හරහා දැන් ගියේ ධන එක හරහා. එහෙම යන්න හේතුව මෙන්න මේකයි. දැන් මම පැහැදිලි කරන්නම්. කලින් එක්කෙනාගේ නම y = 2x. නමුත් දැන් එක්කෙනාගේ නම y = 2x ධන 1. මෙතන ධන එකක් තියෙනවා නේද? කලින් මෙතන කීයක්වත් තිබ්බද? කීයක්වත් තිබ්බේ නැහැ නේද? කියක්වත් නැහැ කියන්නේ හරිද ළමයි කියක්වත් නැහැ කියලා එතන අදහස් කරන්නේ මොකක්ද එතන කීයද තියෙන්නේ කියන්නේ කියක්වත් නැහැ කියන එකේ අදහස එතන කීයක් තියෙනවයි කියන එක බිඳුවක් කියන්නේ ඒ නිසා තමයි ඉස්සෙල්ල බිඳුව හරහා කියන්නේ නමුත් මෙතන ධන එකක් තිබ්බනි ඒ නිසා තමයි දැන් ධන එක හරහා කියන්නේ තේරුණාද ඒක තමයි කරුණ හරි ඒ අනුව අපි මේ කියන අගයට විශේෂ නමක් කියන විශේෂ නමක් කියන අර වෙනමම එකතු වෙන නියත පදයට විශේෂ නමක් කියන. ඒකට අපි කියනවා මොකක් කියලාද? ඔය කියන ශ්‍රිතයේ එහෙම නැත්නම් ඔය කියන සරල රේඛාවේ අන්තඛණ්ඩය කියන. මොකක්ද? අන්තඛණ්ඩය. අන්තඛණ්ඩය කියලා කියනවා. ඒකට අපි කියනවා සරල රේඛාවේ අන්තඛණ්ඩය කියලා. අන්තඛණ්ඩය යන්නේ අදහස් කරන්නේ ඔය අඳින සරල රේඛාව x අක්ෂය නෙවෙයි y අක්ෂය. ඔය අඳින සරල රේඛාව මගින් y අක්ෂය ඡේදනය කරන තැන. y අක්ෂය ඡේදනය කරන තැන. එයාට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අන්තඛණ්ඩය කියලා. මොකක්ද? අන්තඛණ්ඩය කියලා. මේ අර වෙනමම තියෙන නියත පදය. ඉස්සල්ලාම අපි අඳපු ඒකශිතේ ඒ හිම නියත පදයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ කීයක්වත් නැහැ. ඒ කියන්නේ බිඳුවයි. ඒ නිසා තමයි බිඳුව හරහා ගියේ. දැන් එතකොට ඇයි ධන එක හරහා ගියේ? දැන් අන්තඛණ්ඩයක් තියෙනවා. ධන එක කියලා අන්තඛණ්ඩයක් තියෙනවා. ඒ නිසා තමයි දැන් එක ධන එක හරහා ගියේ. තේරුණාද? දැන් එක ධන එක හරහා ගියේ අන්න ඒ නිසා. පැහැදිලිද? හරි. එවනම් ඔන්න මම අන්තඛණ්ඩයේ පැහැදිලි කිරීමක් කරා. එතකොට දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඒ වුණාට මෙයා කිව්වේ නැහැනේ මේ අනිත් නියත පදේ. x ට ඉදිරියෙන් තිබ්බ නියත පදේ. ඒකට මොකුත් කිව්වේ නැහැ. ඒකටත් ළමයි නමක් තියෙනවා. ඒකට අපි කියනවා x ට ඉදිරියේ තියෙන x හි සංගුණකයට අපි කියනවා මොකක් කියලාද? අනුක්‍රමණය කියලා. ඒකට අපි කියනවා මොකක් කියලාද? අනුක්‍රමණය කියලා. ඒකට අපි කියන්නේ අනුක්‍රමණය කියලා. හරි නියත පද දෙකක් තිබ්බනේ. x ට ඉදිරියේ තියෙන නියත පදයට අපි කියන්නේ අනුක්‍රමණය කියලා. වෙනමම ඉන්න නියත පදයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අන්තඛණ්ඩය කියලා. අන්තඛණ්ඩයේ ප්‍රයෝජනේ තමයි මොකක්ද? ඒකෙන් අපිට පුළුවන් සරල රේඛාව y අක්ෂයේ කොතනදීද කැපෙන්නේ කියලා කියන්න පුළුවන්. y අක්ෂයේ කොතනදීද කැපෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒක තමයි අන්තඛණ්ඩයේ තියෙන විශේෂත්වය. ඒක තමයි අන්තඛණ්ඩයේ තියෙන වැදගත්කම. හරිද? අන්න හරි. හිතන්නකෝ එහෙමනම් මම වෙනත් ප්‍රස්ථාරයක් වෙනස් ශ්‍රිතයක් දෙනවා. y = 2x + 3. එහෙමනම් ඔය කියන ශ්‍රිතය අපි ප්‍රස්ථාරගත කරොත් ඔය කියන ශ්‍රිතය අපි ප්‍රස්ථාරගත කරොත් මොකද ඔයගොල්ලෝ හිතන්නේ ඒක කොතනින් ආවිද ඒක කොතනින් ආවිද ඒ කියන සරල රේඛාව y අක්ෂයේ කොතනින් ආවිද අන්න හරි y අක්ෂයේ ධන තුන හරහා යන
ඕක තමයි ඊළඟ කාරණේ. ඕන මේකක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ඒ අනුව. හරි. එහෙමනම් මම ඔයගලන්ට කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් මම දැනට කිව්ව දේ සාරාංශයක් විදියට. ඕනෑම අපිට එන්න පුළුවන් නිගමනය මේකයි ඕනෑම සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c ලෙස දැක්විය नियत पद නියත පද සහ විචල්‍ය මේකයි c එකයි කියන්නේ එතකොට නියත පද x එකයි y එකයි කියන්නේ විචල්‍ය m කියන්නේ එතකොට x ට ඉදිරියේ තියෙන කෙනා එයා තමයි අපි කියුවේ මොකක් කියලාද අනුක්‍රමණය කියලා ඒක තමයි අපි කියුවේ රේඛාවේ අනුක්‍රමණය කියලා ඒක මොකද්ද කියන එක මම පැහැදිලි කරන්න ටිකකින් c කියන්නේ මොකක්ද අන්තඛණ්ඩය කියන්නේ ඔගොල්ලෝ දැන් දන්නව අන්තඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා අර වෙනමම තියෙන නියත පදේ කියන්නේ මොකක්ද? ඇතනම ළමයි අනුක්‍රමණය කියන්නේ රේඛාවක අනුක්‍රමණය කියන්නේ රේඛාවක අනුක්‍රමණය කියලා කියන්නේ මොකක්ද? රේඛාවේ බෑවුම. ඇලේ කියලා කියන්නත් පුළුවන්. රේඛාවේ ඇලේ निवर्दीम अर्थ दीम हरि අපේ මට්ටමට අපි කියන විදිය රේඛාවේ බෑවුම නැත්නම් රේඛාවේ ඇලය කොච්චරක්ද කියන එක කොතෙක්ද යන්න අපිට කෙටියෙන් දැක්විය හැකියි. ඒක තමයි රේඛාවක අනුක්‍රමණය කියන්නේ. අන්තඛණ්ඩය කියන්නේ රේඛාවක අන්තඛණ්ඩය කියන්නේ ඒක නම් පැහැදිලිව කියන්න පුළුවන් දෙයක්. රේඛාවක අන්තඛණ්ඩය යනු රේඛාවක අන්තඛණ්ඩය යනු රේඛාව මගින් y අක්ෂය ඡේදනය කරන ලක්ෂයේ අගය හරි රේඛාවක් රේඛාවක අන්තඛණ්ඩය යනු රේඛාව මගින් y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ අගයයි. ඒක තමයි අන්තඛණ්ඩය කියන්නේ. අනුක්‍රමණය කියන්නේ මොකක්ද? බෑවුම කියන එක. අන්තඛණ්ඩය කියන්නේ මොකක්ද? හරි. අනුක්‍රමණය කියන්නේ බෑවුම කොච්චර ඇලයක් තියෙනවද කියන එක. අන්තඛණ්ඩය කියන්නේ මොකක්ද? y අක්ෂයේ කැපෙන තැන. සරලව කිව්වොත් ඔය දෙක ඔළුවේ තියෙන්න ඕනේ මුලින්. එතකොට අපිට ඕනෑම රේඛාවක අනුක්‍රමණයක් අන්තඛණ්ඩයක් මේ ආකාරයෙන් ශ්‍රිතේ නම ලියලා තියෙනවා නම් ප්‍රකාශ කරන්න පුළුවන්. මම එහෙම නම් ඔයගලගෙන් ඇහුවොත් y = ඍණ 2x + 3 y = ඍණ 2x + 3 පුළුවන් ද ඔයගලන්ට කියන්න අන්තඛණ්ඩේ මොකද්ද කියලා අන්තඛණ්ඩේ වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් මොකද්ද ළමයි අන්තඛණ්ඩේ අන්තඛණ්ඩේ වෙන්නේ + 3 අනුක්‍රමණය වෙන්න ඕනේ මොකක්ද අනුක්‍රමණය කියන්න පුළුවන් ද ඔයගලන්ට අනුක්‍රමණය වෙන්න ඕනේ කියේ ඍණ 2 ඔච්චරයි ඍණ 2 ඕක තමයි කාරණේ සරල පැහැදිලි කිරීම මුලින්ම ඕන ආදේ පටන් ගන්නේ අනුක්‍රමය අන්තඛණ්ඩයක් කියමු අන්න හරි අනුක්‍රමණය වැඩි වෙනකොට අර මම ඔයගලන්ට කිව්වේ අර x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව හදන කෝණයක් තිබ්බේ
අන්නේ කෝණයේ ප්‍රමාණය අඩු වැඩි වෙන. ඒක සිද්ධ වෙන්නේ මේ අර x ට ඉදිරියේ තියෙන සංගුණකේ නියත පදේ ප්‍රමාණය මත තමයි. අපි ඒක ගැන පැහැදිලි කිරීම හෙට දවසේදී කරනවා. මම මේ අද දවසේදී මට අවශ්‍ය උනේ නියත පද දෙක හඳුන්වලා දෙන එකත් විචල්යන් දෙක හඳුන්වලා දෙන එකත් ප්‍රස්ථාරගත කිරීමත් කරන එක විතරයි. හෙට දවසේ වඩා වැදගත් කොටසක් කියලා දෙන්න තියෙනවා. ඔය කියන ප්‍රස්ථාර සම්බන්ධ ගුණ පිළිබඳ. ඒතර මම තවදුරටත් පැහැදිලි කරන්නම්. මේ කරුණු දෙකක් ටක් ගාලා දාගමු. හෙට දවසේදී මම ඉවර කරලා දෙන්නම් මේ කාරණා මොනවද මූලිකව තියෙන වැදගත්ම කොටස් ටික කියලා. හරි අන්තකණ්ඩයක් නැති වෙනවා කියන්නේ ළමයි ඒ කියන ප්‍රස්ථාරයේ යන්නේ මූල ලක්ෂ්‍ය හරහා කියන එක. අන්තකණ්ඩේ ශූන්‍ය වුණොත්. නැහැ දුර්මිනි අර්ථ දැක්වීම තුළ අපි සලකන්නේ x අක්ෂයේ ධන දිශාවත් සමඟ. ඒක සම්මතයක්. හරි. මම මේ කෝණය මැනීම කරන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක. මම ඒක කිව්වේ. මම මේ තරුව ඔයගලන්ට කියලා දුන්නේ. හරිද? අනුක්‍රමණය කියන එකේ ටිකක් ලොකු කතාවක් තියෙනවා. අපිට දැනට පැහැදිලි කරන්නට මට බැරි. හරිද? සාමාන්‍යයෙන් අපි 9 වසර පන්තියේදී අනුක්‍රමණයේ අර්ථ දැක්වීමේදී සරලව මම කියන්නේ බෑවුම කියන එක. ඇලේ කියන එක. හරි. එහෙම නැත්නම් අර කියන x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව හදන කෝණ. කොච්චරද ඒකේ ප්‍රමාණය කොච්චරද කියන එකේ පොඩි මිනුමක් තමයි අනුක්‍රමණය කියන්නේ. සරලව කිව්වොත් අන්න ඒ පැත්තෙන් තියෙන බෑවුම ගැන විතරයි අපි කතා කරන්නේ. ඒක සම්මතයක්. තව දෙයක් ඒක ඇතුලේ තව ගොඩාක් ඔක ඇතුලේ තියෙනවා. ඒක මම කිව්වේ සරල පැහැදිලි කිරීම විදිහට මට දැක්වන්න පුළුවන් බෑවුම කියන එක විතරයි. ඔළුවට ගන්න අනුක්‍රමණය කියන්නේ රේඛාවක බෑවුම ඇලය. හරි. කොච්චරක්ද කියන ප්‍රමාණය දැක්වීමක් විතරයි. අපි අනුක්‍රමණය සොයන හැටි ඒව ගැන අපි තවදුරටත් කතා කරනවා. නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ අර්ථ දැක්වීමේ වෙනසක් කෝණේ මනින්න පුළුවන් අර්ථ දැක්වීමේ වෙනසක් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. මනින්න බැරි කමක් නැහැ. මනින්න පුළුවන්. අර්ථ දැක්වීම කරන්නේ අර විදියට හැබැයි. හරිද අපි ළමයි අනුක්‍රමණයේ අන්තකණ්ඩය කියන්නේ මොකක්ද කියන එක ලියාගත්තා. රේඛාවක නම ප්‍රකාශ කරන විදියක් තිබ්බා. හරිද? හරි. හෙට දවසේ නැවත මේ වෙලාවටම නැවත අපි හම් වෙමු. එනේ මේකේ අගේ වගු ටිකක් තියෙනවා පිළිල කරගන්න. 20.1 ගණන් 3.4 තියෙනවා. අගේ වගුන් ටිකක් පිළිල කරන්න. අපි අර බුලින් කරේ x වලට අගයන් ආදේශ කරේ. ප්‍රස්තරාන්දින්නේ නැහැ. ප්‍රස්තරාන්දින්නේ කියලා නැහැ ඒකේ. ඔව් ඒක දින අගේ වගුවන් ටික විතරයි මම හිතන්නේ අලියන් ටික හොයන්නේ විතරයි. හරි. ඒක තමයි දැන් බලන්නේ. ඔව් වෙන්න පුළුවන්. හර්ෂණී වෙන්න පුළුවන්. හෙට දවසේ තුල අපි ඔන්න ඔය කියන කාරණා ටික බලමු. අනුක්‍රමණය ගැන වැඩිපුර හෙට දවසේ කතා කරමු අපි. හරි. මේකේ අගයන් ටික හොයන්න ඒ වැඩේ සම්පූර්ණ කරලා තියන්න. හෙට දවසේ ප්‍රස්තාර ටික කොහොම හරි ඉවර කරගමු. හරිද? එහෙම ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. මම ඒකත් පැහැදිලි කරන්නම් හෙට දවසේ පොඩ්ඩක්. තාම මේ ආරම්භ කරා විතරයි හොඳේ. තාම මේ ප්‍රස්තාරයක් අඳින්න කරන්න ඕන මූලික දේ විතරයි. ප්‍රස්තාරිකව තියෙන ගතිගුණ තාම ඔක්කොම ඉවර කරේ නැහැ. ඒ නිසා කලබල වෙන්න එපා. අපි හෙට දවසේ වැඩේ ඉවර කරමු. හරිද එහෙනම්? මම හිතර අද දවසේ මුලින්ම කරපු ටික. ඒ කියුවේ කෝණ පාඩම දැන් මේක බැරි වුණත් මට තාම කමක් නැහැ ඉවර නැහැ. කෝණ පාඩමේ වැඩ ටික සම්පූර්ණ කරගන්න. දැන් අර ටියුට් වල වැඩ ටික, පේපර්ස් වල වැඩ ටික සම්පූර්ණ කරගෙන යන්න ප්‍රස්තාර, ඒ කියන්නේ කරන්න බැරි කොටස් ටික තියලා කරන්න පුළුවන් කොටස් ටික ඔක්කොම සම්පූර්ණ කරගන්න. මේ සතිය ඊළඟ සතියේ දවසක් හෝ දෙකක් විතරයි අපිට වැඩ කරන්න තියෙන්නේ මේ අවුරුද්දට. ඒ නිසා වැඩ ටික සම්පූර්ණ කරලා තියාගන්න කොහොම හරි මූලික වැඩ ටික ඔක්කොම අවසන් කරගන්න පුළුවන් වෙයි. එතකොට හරි එහෙනම් වැඩේ අදට නතර කරන්න හෙට නැවත හම්බෙමු. එහෙමනම්
හරිද අයිබෝවන් එහෙමනම් ඔක්කොම වලට හරි එහෙනම් පරිස්සමෙන් එන ඔක්කොම වල පුච්චන්නේ